යුද්ධය පැවති අවධියේදී බෝධියකට වතුර කලයක්වත් වත් නොකරපු බොහෝ දෙනා, යුද්ධ ජයග්‍රහණය එක සිතින් ප්‍රාර්ථනා නොකරපු බොහෝ දෙනා අද වින විට යුද්ධයේ ජයග්‍රහණය පිළිබඳව සින්නක්කර බුද්ධිය ලියා කියා ගන්නට දත කනවා, උත්සාහ කරනවා, වෙහෙස මහන්සි වෙනවා අපි දකිනවා. ඒ වගේ යුගයක ලංකාවේ ඒකීයභාවය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පවා පරදුවට තබා ලොකු දායකත්වයක් ලබා දීම යුද රණවිරුවෙක් අද මා ඉදිරියේ ඉන්නවා. රිය අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහත්තුමන්, එතුමන් සමගින් අද අපි දෙරණ 360 සතියේ සමාජ කටගැස්ම ආරම්භ කරමු. ඔබතුමන්ට ආයුබෝවන්. ආයුබෝවන් සංක. අපි වෙනත් තැනකින් කතාව පටන් ගමු. 2010 වර්ෂයේදී ඔබතුමා පාර්ලිමේන්තුවට පිවිසෙනවා. ඒ අම්පාර දිස්ත්‍රික්කයේ පළවෙනියා වෙන්නේ. නමුත් අවුරුදු 5කට පස්සේ 2015 විමල වීර දිසානායක මහතා, ඒ වගේම ශ්‍රියානි විජේ වික්‍රම මහත්මිය පාර්ලිමේන්තුවට යද්දී ඔබව ජනතාව ප්‍රතික්ෂේප කරනවා. යුද්ධය විකුණලා දේශපාලනය කරන්න බැහැයි කියලා ජනතාව ඔබට කියා දුන්නා. ඒක හරිද? මෙහෙමයි, ඔබ අනිත් වචනෙන් කියන්නේ මම පරාජය වුණා කියලා. ඔව්. නමුත් සංක පරාජය සහ ජයග්‍රහණය කියන එක සාපේක්ෂයි. දැන් මම හිතනවා ඒක මගේ පරාජයක් නෙමෙයි. මොකද අපි 3 දෙනාම, ඔබ කිව්වා වගේ අපි 3 දෙනාම එක කණ්ඩායමක් හැටියට තමයි ගියේ. ඉතින් ඒ කණ්ඩායමෙන් දෙන්නෙක් පාර්ලිමේන්තුවට ගියා නම්, ඒ දෙන්නම අපේ චින්තනයේ ඉන්නවා නම්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග ඒ සහාය දීගෙන ඉන්නවා නම්, ඒක පරාජයක් හැටියට මා සලකන්නේ නැහැ. ඔවුන් දෙන්නා ඒ කර්තව්‍ය කරනකොට මා වෙනුවෙන් අම්පාර බලාගෙනකොට මම ඊට වඩා ලොකු ජාතික මෙහෙවරක් පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉඳන් එළිය ඉඳන් කරනවා. ඉතින් අත වශයෙන්ම උනේ සංක අපි ඒ දවස්වල මේ දින 100 ඇතුළත වෙච්ච පෙරලිය නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති කරන්න නම් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්ද සංඛ්‍යාවක් ඕනේ. ඒක නිසා තමයි අපි 3 දෙනා එක කණ්ඩායමක් හැටියට තරණය කළේ. අපි 3 දෙනා මේක පෝස්ටරේ ගැහුවේ, 3 දෙනා මේක රැස්වීම් වලට ගියේ, එක වාහනයෙන් ගියේ. ඉතින් එහෙම වෙලා අන්තිමට මේ වර්තමාන ජනාධිපතිතුමා කිව්වා මහින්ද රාජපක්ෂ දින්නත් අගමැති වෙන්නේ නැහැ කියලා. එතකොට ඡන්ද සංඛ්‍යාව ඔබතුමා දන්නවා 58-48 බැස්සා. ඒ කියන්නේ 111ක් ඡන්ද දුන්නේ. අම්පාරටත් ඒක පොදුයි. ඒක නිසා අපට ආසන 2 ලැබුණේ. ඒක නිසා මට ඡන්ද 170ක් පමණ මදි වුණා. මම ආසන සංවිධායක හැටියට කටයුතු කරන්නේ සංක දෙහිඅත කණ්ඩිය මහාවය පදිතලා නාමල්වය. අපිට අර බ්ලොක් පෝට් එකේන එකක් තියෙනවා අපිට ආසන සංවිධායකට. නමුත් අපි ඒ ඔක්කොම අපි 3 දෙනාම බෙදා හදාගත්තා. මගේ බිරිඳත් ඡන්ද දුන්නේ 3 දෙනාටම. මගේ පුතත් ඡන්ද දුන්නේ 3 දෙනාටම. මම ඡන්ද දුන්නේ 3 දෙනාට. ඒක නිසා අපි සුහදව තමයි ඒක කළේ. ඒ වගේම තව කරුණු දෙකක් වුණා. සිවිල් ආශ්‍රය බලකායට යම් කිසි සාවද්‍ය චෝදනාවක් නැත්නම් තොරතුරක් ගියා මම ඒ අයගේ ස්ථීර කිරීම බලකුවයි කියලා. ඉතින් මම කියන්නේ සංක මම තමයි සිවිල් ආශ්‍රය බලකායේ හදාගත්තේ. ඔවුන් මේ අභිමානවත් තත්වයට ගෙන ආවේ. නමුත් යම් කිසි වැරදි තොරතුරක් ඔවුන්ට දීලා එතන ඡන්ද සංඛ්‍යාවක් අඩු වුණා. ඒ වගේම තමයි අර මට ගිය පාර 2010 මම පළවෙනි ආවේ අත්ත වශයෙන්ම දෙවල සහ මුස්ලිම් අයගේ ඡන්ද 7000ක් පමණ ලැබුණා මට. නමුත් ඒකේ මේ පාර හම්බුනේ 500ක් පමණ. මොකද මම ඒ අර දෙමළින් ජාතිකය ගිය කියන එකට මම විරුද්ධ වෙච්ච නිසා තමයි ඒක වුණේ. ඒ විරුද්ධ වුණාට පස්සේ ඔවුන්ගේ නියෝජනයක වෙලා මට කිව්වා ඔබතුමා ඒක කියන්න පාර්ලිමේන්තුවේ නිවැරදි කරන්න අපේ ඡන්ද ඔක්කොම දෙන්නම් කියලා. මම කොහොම කරන්නේ? ඒක මම ප්‍රතිපත්තියක් හැටියට කළේ. ඉතින් ඒ වගේ කරුණ නිසා තමයි ඒ ඡන්ද අඩු වුණේ. නමුත් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මමගෙන දුක් වෙන්නේ නැහැ. මම අද සංක ජාතික සංවිධාන, ජාතිකත්ව විදින සංවිධාන මේ ලංකාවේ තියෙන ඔක්කොම ඒක රාශී කරලා අපි වැඩසටහන් කරනවා. ඒ වගේම ලංකාව පුරා විසිරීලා තියෙන රණවිරු සංවිධාන ඒක රාශී කරලා ජාතික රණවිරු එකමුතුවක් හදලා ඒක සභාපති හැටියට වැඩ කරනවා. ඒ වගේම තමයි පිටරටවල ගිහිල්ලා අපේ ශ්‍රී ලාංකික එකතු කරලා සිංහල එකතු කරලා අපේ ඩයස්පෝරාවක් හදලා අපි යම් කිසි කටයුත්තක් කරනවා. ඉතින් ඒකෙන්ද ඒ වැඩ ටික මම කරනකොට අපි තාමත් අපි 3 දෙනා එකට ඉන්නේ. කරනකොට ඔවුන් දෙන්නා අම්පාරේ මගේ අඩුපාඩුවත් පූර්වම කටයුතු කරනවා. මොකුත් විරසකයක් තරහක් කිසිම විරසකයක් නැහැ. ඊටාම අපි ඊටාම හොඳින් තාම එදා වගේ අපි 3 දෙනා එක කණ්ඩායමක් හැටියට වැඩ කරනවා. දැන් ඔය ජාතික ගීය පිළිබඳව ඔබතුමා කතා කරද්දී දැන් පාර්ලිමේන්තුවේදී ජාතික ගීය දෙමළින් ගායනා කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරා ඔබතුමා. එතකොට අපි දැක්කා ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා කියනවා
ඔබ මන්ද බුද්ධිකයෙක් කියලා. ඊට පස්සේ සුනිල් හඳුන්නේත් මහතා කියන ඔබ ජාතිවාදියෙක් කියලා. ඇයි මේ අපහාස උපහාස විඳින්නේ ඔය වගේ කතා? මෙහෙමයි සංක, දැන් ජාතික ගීයක් කියන්නේ සංක ඔයාටයි මටයි අපේ හැඟීම් අනුව වෙනස් කරන්න බැරි දෙයක්. ඔබතුමා කැමති ඇති දෙමළ අය දෙමළ ජනතාවට අනුකම්පාවෙන් කියලා කියමින් දෙමළින් ජාතික ගීය කියන්න ඉඩ දෙනවා. මම හරි පව් කියන කියනවනේ. ඒ කියන්නේ අපේ හැඟීම් අනුව අපිට ජාතික ගීයක් වෙනස් කරන්න බෑ. අපි දෙන්නගේ හැඟීම් අනුව ජාතික ගීය වෙනස් කරනවා නම් ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ. ඉතින් මේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් තමයි කරන්නේ. මේක ඉතාම හොඳ ප්‍රශ්නයක් ඔබතුමා ඇහුවේ. දැන් බලන්න සංක, උදාහරණ කැටියට සිංහලෙන් ව්‍යවස්ථාවේ සිංහලෙන් ජාතික ගීය තියෙන්නේ ශ්‍රී ලංකා මාතා කියලා තමයි තියෙන්නේ. ඒතර ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි ව්‍යවස්ථාවේ ජාතික ගීය තියෙන්නේ ශ්‍රී ලංකා මාතා MATHA. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කිව්වොත් ඒක සිංහල උච්චාරණය තමයි වෙන්නේ. නමුත් දෙමළින් කියනකොට ශ්‍රී ලංකා තායේ කියලා තියෙනවා. ඒ කියන්නේ ඒක දෙමළ භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා. ඒක තමයි වැරද්ද. ඒ ඇවිල්ලා පිටිපස් පසුවට මේ වගේ කාලයක ජාතික ගීය දෙමළින් කියන්ට හදපු ප්‍රවිෂ්ටයක් තමයි ඒක. ඒක අපිට ඒකට අපි අහු වුණා. ඇයි මම එහෙම කියන්නේ? මට තත්පරයක් දෙන්න. එතකොට දෙමළින් තියෙන එකයි. ඉතින් ඔය අනිත් කට්ටිය කියන්නේ මේ දෙමළ ව්‍යවස්ථාවේ ඒක තියෙන නිසා ඒක කිව්වට කමක් නැහැ කියලා. නමුත් මෙතන වැඩේ. ඒ කියන්නේ සිංහලෙන් ජාතික ගීය කියනකොට දෙමළ ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. ඇත්තනේ? මේ සිංහලෙන් තියෙන ශ්‍රී ලංකා ජාතික ගීය ශ්‍රී ලංකා මාතා විය යුතුයි. එතකොට දෙමළෙන් ජාතික ගීය ශ්‍රී ලංකා තායේ කියලා කියනකොට සිංහල ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. එතකොට සංකමෙන් මේ ව්‍යවස්ථාවේ 23 එකේ තියෙනවා. ඒ වගේ අනනුකූලතාවයක් තියෙනකොට, ඉන්කන්සිස්ටන්ස් එකක් තියෙනකොට හැමතිස්සෙම සිංහලෙන් එක තමයි බලපාන්නේ කියලා. එතකොට පනත් වලටත් ඔය වාක්‍ය දනවා. එතකොට දෙමළෙන් කියන වාරයක් පාසා අපේ ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි සංක, ජාතික ගීය කියන්නේ රටේ අනන්‍යතාවය. ඒතර අනන්‍යතාවයක් කවදාකවත් පරිවර්තනය කරන්න බෑ. ඔයාගේ නම සංක. ඒතර අපි තුමු හඳුන්නේත්ගේ නම හඳුන්නේත්. ඒතර හඳුන්නේත්ගේ නම ඉංග්‍රීසියෙන් කියන කොටත් ලියන්නේ හඳුන්නේත්. නමුත් හඳුන් වලට කියන සැන්ඩල්වුඩ්. ඒතර හඳුන්නේත්ගේ නම ඉංග්‍රීසියෙන් කියනකොට මිස්ටර් සැන්ඩල්වුඩ් නෙත් කියන්නේ නැහනේ. ඒ වගේ තමයි ශ්‍රී ලංකා මාතා කියන එක මේ පරිවර්තනය කරන්න බෑ. ශ්‍රී ලංකා මාතා නම් ශ්‍රී ලංකා මාතාම තමයි. හින්දියෙන් ගුජරාටින් මොන භාෂාවෙන් කිව්වත්. ඉතින් ඒක තමයි කියන්නේ. ඉතින් ඒ වගේ එක්කෙනට මට මන්දිපුත්ත කියලා කියනවා නම්, ධාතිවාදියා කියලා කියනවා නම් ඒකම තමයි ඒගොල්ලන්ට යන්නේ. මොකද ඒගොල්ලෝ ඒ කරන්නේ දෙමළ මිනිසුන්ගේ ඡන්ද ලබා ගන්න. මම සංක යාපනයේ ඉඳලා තියෙනවා. මම අවුරුදු 35ක් නාවික හමුදා යාපනයේ ඉඳලා තියෙන ඕන තරම් කල්. මම 1993 මම ඒකෙන් ඉවත් වෙලා එනකොට මට තිබ්බ ලොකු උත්සවයක්. දෙමළ මිනිස්සු මාව ඉතාම ඒ දවස්වල හිටපු ජනාධිපතිතුමාට පිස්සමක් ගෙව මාව තියාගන්න කියලා මට ඉච්චර ආදරේ. මම ඒවා දෙමළ මිනිස්සුන ගොඩාක් දේවල් කරලා තියෙනවා. එතෙන්දි මට මතකයි ඒ පුංචි ළමයි ජාතික ගීය කියව හැටි සිංහලෙන් ජාතික ගීය. ඒතර කඳුළු වැටෙනවා. මොකද දෙමළ කාන්තාව නැත්නම් දෙමළ ළමයි සිංහල ජාතික ගීය. ඒකට සාමාන්‍ය දෙමළ මිනිස්සුන්ට මේක අවශ්‍ය නැහැ. මේක අවශ්‍ය හිතන්නේ නැද්ද? ඔතන කියන්නේ ශ්‍රී ලංකා කියලා දෙමළෙන් කිව්වා. දැන් ඊළම් එහෙම එකක් කියලා නැහැනේ. ඔව්. ඒකින්ද ඔබතුමා හිතන්නේ ඔතන ප්‍රශ්නයක් නැහැ කියලා. කිසි ප්‍රශ්නයක් වෙන්න බෑනේ. දැන් මේකේ තියෙනවානේ මේ උපග්‍රන්ථයේ තියෙනවානේ වාක්‍ය ඔක්කොම දාලා මේ ජාතික ගීය මෙහෙමයි වෙන්න ඕනේ කියලා. එතකොට ඒක පරිවර්තනයේ මේකේ තියෙන සිංහලයේ තියෙන තේරුම දෙමළට පරිවර්තනය කරලා තියෙනවා. ඒ පරිවර්තනයේ ක්‍රීමම වැරදි. එතකොට ඒක වැරදි. අනිත් එක තමයි සංක ඕනම රටක තියෙන ඕන එක ජාතික ගීයයි. දැන් ඉන්දියාව වන්න භාෂා කීයක් තියෙනවද? පංජාබ්, ගුජරාටි, මරාඨි, මේ මුස්ලිම්, හින්දි, දෙමළ, ඒගොල්ලන්ගේ එක බංගලදේ මේ බංගලි භාෂාවෙන් තියෙන මේකයි කියන්නේ. ඒතකොට ඒ ජාතික ගීය කියනකොට ගුජරාටි මිනිහාගෙත් ඇස් දෙකෙන් කඳුළු වෙනවා. ඒතර අපේ මේ ජාතික ගීය කියනකොට එහෙමනම් බර්ග මිනිහාගේ, මුස්ලිම් එක්කෙනාගේ, දෙමළ එක්කෙනාගේ ඇස් දෙකෙන් කඳුළු වෙනවා නම් මේක තමයි සංහිඳියාව කියලා කියන්නේ. ඒක තමයි රටට ආදරය කියලා කියන්නේ. ඒක තමයි මාතෘභූමි කියලා කියන්නේ. ඒක තමයි මේකේ මේ ඩිලාන් පෙරල, සන්නුන් හෙතිල වගේ අය ඒක තමයි වළක්වල තියෙන්නේ. ඒතකොට ජාති ගීය දෙකක් තියෙනකොට කවදාකවත් රටක ඒ ජාතින් දෙක එකතු වෙන්නේ නැහැ. එකතු වෙන්න නම් තියෙන ඕන එක ජාති ගීය මොන භාෂාවෙන් තිබ්බත් මේ භාෂාව සිංහල නිසා ඒක තියෙන්න ඕනේ. ඉතින් පිට රටවල වලින් හරි අපි ඒ ආදර්ශය ගන්න ඕනේ. ඉතින් මෙතන තමයි බෙදීම තියෙන සංක. මේ බෙදීම තිබ්බේ නැත්තම් මේවා තමයි අපි වළක්වන්න ඕනේ ඉදිරියට හරි. ඉතින් මේකෙන් තමයි බෙදීම පටන් ගන්න මේ ජාතින් අතර. දැන්
ලංකාවේ නාවික හමුදාපතිවරුන්ගේ ලයිස්තුවේ හැදුවාම සරත් වීරසේකර කියන නම ලියවෙන්නේ නැතුව යන මේක අවස්ථාවකදී ඔබට ඔන්න මෙන්න නාවික හමුදාපති දුරය පෙනිපෙනී තියෙද්දි නැති වෙනවා. ඔබ ඔය ජාතිවාදී හැඟීම් දෙයකට හේතු වෙන්නේ. මේ මසංක දැන් එතකොට අපිට කියන්න වෙන මොකද්ද ජාතිවාදය කියලා කියන්නේ? ජාතිවාදය කොහොමද අපි අර්ථ දක්වන්නේ? ජාතිවාදය සහ ජාති වාත්සල්‍ය කියන්නේ දෙකක් සංක. ජාතිවාදය කියලා කියන්නේ තමාගේ ජාතිය උතුම්ය කියලා වෙනත් ජාතීන්ට හිරිහැර කරනවා නම්, වෙනත් ජාතීන්ව පාගල දානවා නම්, ඒ අයට උඩට එන්න දෙන්නේ නැත්නම් ඒක තමයි ජාතිවාදය. හිට්ලර්ගේ වගේ. යස්. ජාති වාත්සල්‍ය කියලා කියන්නේ තමාගේ ජාතියට යම්කිසි විපත්තියක් අනතුරක් වෙනවා නම් දිවිහිමියෙන් ගිහිල්ලා ඒක ආරක්ෂා කරන. අපි ජාති වාත්සල්‍යෙන් හැබැයි. දැන් ඔය මට ජාතිවාදී කියලා කියන බොහෝ අය කවදාකවත් දෙමළ මිනිසුන්ට ඒක සත පහකවත් උදව්ව කරපු එක නෙමෙයි. ඉතින් මම පාර්ලිමේන්තුවේදී කියලා තියෙනවා සමහර අය මාත් එක්ක මේ දෙමළ ජාතිවාදීන් මම ජාතිවාදියෙක් කියලා ඒ ලේබල් එක අනුවට මම කිව්වා මම උතුරේ ඉන්නකොට මගේ රුධිරය දීලා තියෙනවා දෙමළ ජනතාවට. තමුන්නාසේ කරලා තියෙනවද? නෑ. මට මුස්ලිම් ජනතාව සමහර අය කියලා තියෙනවා සංක අල්ලා දෙවියන්ට පස්සේ අදහන එකම දෙවිය සරත් වීරසේකර කියලා. ඒ කියන්නේ එච්චරට අපි උදව් කරලා තියෙනවා. අපි දෙමළ මිනිස්සුන්ට එච්චර උදව් කරන අපේම සහෝදරයෝ වගේ. එතකොට මම මගේ අම්මටයි තාත්තටයි ආදරේ නම් තමයි සංක මම ඔයාගේ අම්මයි තාත්තා එනකොට අසුනේ නැගිටින්. ඒ වගේ මගේ ජාතියටයි මගේ ආගමටයි ආදරේ නම් පමණයි මම වෙනත් ජාතියකට සහ වෙනත් ආගමකට සලකන්නේ. දැන් ඔබතුමා ඔහොම කතා කරාට දැන් අපේම අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට ඇවිල්ලා ඔබතුමා ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනවා. කියනවා මේ රට නිදහස් කරගත්තේ සිංහලයා කියලා. එතකොට සිද්දි ලෙබ්බේ කියන ජාතක වීරයව අමතක කරනවා. ඊට පස්සේ ස පොන්නම්බලම් අරුණාචලම්, ස පොන්නම්බලම් රාමනාදන් ඔබතුමා අමතක කරනවා, ටීබී ජයා මහත්මයා අමතක කරනවා. ඒක හරි සාහසික ප්‍රකාශයක්. ඔව් ඒක ඇත්ත. එදා තිබ්බේ අර ආලෝක උදපාදී එකේ ඉතාම ශ්‍රේෂ්ඨ චිත්‍රපටයක් තමයි තිරගත වුණේ. එතෙන්දී ඔබතුමා ඒක පින් ඇහුවා. එතෙන්දී ඒ චිත්‍රපටය සහ ඉතිහාසය නීච ක්‍රියාවක් කියලා කියපු සිංහල ගුරුවරයෙකු තෙන් හිටියා. මේ වගේ හිටිය තමයි නැත්ද නැහැ. එතකොට එළාර රජුරංගේ හමුදාවෙත් සිංහලයෝ හිටියා. එතකොට දුටුගම් රජුරංගේ හමුදාවෙත් දෙමළයෝ හිටියා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම සංක පෘතුගීසියෙක් කවුද සටන් කළේ? පෘතුගීසි සටන් කළේ සිංහලයෝ. කවුද ඉංග්‍රීසින්ටක සටන් කළේ? ඉංග්‍රීසි කතා කළේ සටන් කළේ 99.99% සිංහලයෝ. එතකොට කවුද අපේ ජාතික නිදහස සඳහා අපි සටන් කරනකොට 1818 කැරැල්ලේදී සංක මොකද වුණේ? 1818 කැරල්ලේදී බ්‍රවුන්රික් ආණ්ඩුකාරතුමා මොනවද දාපු නියෝගේ? අවුරුදු 18-35 අතරේ සියලුම සිංහලයෝ මැරිය යුතුයි. දෙමළ මුස්ලිම් නෙමෙයි. ඒ කියන්නේ කාය ශක්තිය තියෙන. ඔව් කාය ශක්තිය තියෙන සියලුම සිංහල තරුණයෝ මැරිය යුතුයි. ඊට පස්සේ ඔවුන්ගේ කුඹුරු විනාශ කළ යුතුයි. සිංහලයන්ගේ කුඹුරු විනාශ කළ යුතුයි. එතකොට ඒ වගේම ඔවුන්ගේ හරක බාන සිංහලයන්ගේ හරක බාන විනාශ කළ යුතුයි. ඔවුන්ගේ වැව්වමුණු සිංහලයන්ගේ වැව්වමුණු විනාශ කළ යුතුයි. ඔවුන්ගේ පළතුරු ගස් සිංහලයන්ගේ පළතුරු ගස් කැපිය යුතුයි. ඔවුන්ගේ ලිංවලට වස දෙම යුතුයි. මේ කියන්නේ සිංහලය තමයි සමස්තයක් වශයෙන් ගත්තම අර වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ ඉන්න පුළුවන්. ඒක ඇත්ත මම පිළිගන්නවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම ඇයි මේ සිංහලයා පමණක් මේකට ඉදිරිපත් වෙන්නේ රට ආරක්ෂා කරන්න? ඇයි මේ සිංහල ඒක මොකද සිංහලය හිතනවා මේක අපේ රට කියලා. ඉතින් ඒ රටේ මුස්ලිම් සහ දෙමළ අයත් ඉන්නවා. ඒක කිසි වැදක් නැහැ. දැන් බලන්න ත්‍රස්තවාදය ගන්න. 29,000ක් මැරුණා සංක. 14,000ක් ආබාධිත වෙලා තියෙනවා. 99%ක් 98%ක් සිංහල. ඒක දෙමළ අයත් හිටියා, මුස්ලිම් නිලධාරීන් හිටියා. ඉතින් ඇයි ඒ? ඉතින් ඒක තමයි මම කියන්නේ. ඒ ආන්දෝලනාත්මක නෙමෙයි. ඒක තමයි යථාර්ථය. ඒ යථාර්ථයට ගරුකරන දැනගන්න ඕනේ අනිත් අය. ඉතින් අපි ඒකෙන් කියන්නේ නැහැ සිංහලයා මේ රට ආරක්ෂා කරයි කියන එකෙන් අපි කියන්නේ දෙමළ අය හිටියේ නැහැ, එහෙම නැත්නම් මුස්ලිම් අය හිටියේ නැහැ. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම දුටුගම රජුරෝ ගත්තාම විජයබා රජුරෝ එනකොට කවුද හිටියේ සංක? මේ රටට කිව්වේ මුම්මුඩුචෝලේ මණ්ඩලම්. ඒ කියන්නේ අපි දකුණු ඉන්දියාවේ ප්‍රාන්තයක්. ඉතින් කවුද සටන් කළේ? සිංහල සටන් කළේ. සටන් කළ තමයි කීර්ති කුමාර කැලේට ගිහිල්ලා බුදල්නා කියන එක නෑව ආරක්ෂා කරලා අවුරුදු ගානකට පස්සේ තමයි අපි මෙව කළේ වලගම්බා රජුරෝ නවුරු 14ක් තිස්සේ දාටිය පීටිය දලියමාරේ පලියමාර පස් ද්‍රවිඩන තම සටන් කරලා ඉතා දුෂ්කර ජීවිතයක් ගිහලා කවුද සටන් කළේ? සිංහලයෝ. ඒකයි මම කියන්නේ මේක සිංහලයා විසින් ආරක්ෂා කරපු රට කිව්වම ඇයි දෙමළ සහෝදරු මුස්ලිම් සහෝදරු තරහ වෙන? කවදාකවත් තරහ වෙන්නේ නැහැ.
ඒ තරහ ඒ ඒ ඒක ජාතිවාදය කියලා හරවගන්නේ අර වගේ මන්දබුද්ධිකු තමයි. දැන් ඔබතුමා කතා කරා 1818 කැරැල්ල පිළිබඳව. දැන් අපි මාර්තු දෙවනිදා දකිනවා මහින්ද රාජපක්ෂ රජය. දැන් මහින්ද රාජපක්ෂ රජය හැමතිස්සෙම දේශාභිමානයෙන් යුතුව කතා කරනවා, ජාතිවාද සල්ලෙන් යුතුව කතා කරනවා, දේශප්‍රේමයෙන් යුතුව කතා කරනවා. නමුත් ඔවුන්ට අමතක වුණු 1818 විරුවන් කැප්පැටිපොළ නිලමෙතුමාගෙන් පටන් ගත්තාම විරුවන් රැසක් දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවත් කරලා සුද්දාන් විසින් දේශද්‍රෝහීන් විදිහට නම් කරපු ලයිස්තුවෙන් ඉවත් කරලා දේශප්‍රේමීන් විදිහට ගැසට් කරනවා. අතිගරු ජනාධිපතිතුමා ඒකට අත්සන යොදනවා මගුල් මඩුවේදී. දැන් ඔබතුමාලට ඇත්තටම කැප්පැටිපොළ විරුවා ඉඳන් අමතක වෙලා තිබ්බේ නේද? අද දේශද්‍රෝහී දැන් ඔගෙන මම ඉතාම හොඳ ලිපියක් පළ කළා ඊයේ දිවින පත්‍රයේ. දොය කැප්පැටිපොළ විරුව සහ 1818 ඔය අපේ කරල්ලේ අපේ නිදහස් පතා සරං කරපු ඇල්ලෙපෙරළ වගේ ඒ විරුවෝ ඉංග්‍රීසින් විසින් දේශද්‍රෝහීන් හැටියට නම් කළාට සිංහලයාගේ හදවතේ හැමදාම ඒගොල්ලෝ වීරෝ හැටියට හිටියේ. ඉතින් අපිට විශේෂ ගැසට් පත්‍රයකින් ආයිපාර දේශප්‍රේමී කරන්න ඕනේ නැහැ. නමුත් මම ඊයේ පත්‍රේ ඉතාම අපූරු තර්කයක් ගෙනාව සංක. ඒ තර්කය තමයි දැන් අපි බෞද්ධය හැටියට අපි පුනර්භවය විශ්වාස කරමු. එතකොට දැන් ඒ අල්ල පොරලා ඒ වගේ දේශද්‍රෝහීන් හැටියට හිටපු අය ඒ අයව මරා දැම්ම, ඉල්ලලා මරා දැම්ම, සමහරව රටෙන් පිටුවහල් කළා. එතකොට අපි දන්නවා ඊළඟ ආත්මයක් ඊළඟ භවයක් ඉපදෙන්නේ ඉපදෙනකොට ගොඩාක් වෙලාවට බලපාන්නේ චුති චිත්තය. ඒ කියන්නේ මරණ මොහොතේ තියෙන චිත්තය. ඒ උපාදාන වෙන නැත්තම්. එතකොට අර දේශත් ප්‍රේමීන් දේශද්‍රෝහීන් ලෙස සංගත දේශම් ප්‍රේමී ඉල්ලලා මරනකොට ඔවුන් දේශානුරාගයෙන් මැරෙන්නේ. එතකොට ඔවුන් බොහෝ වෙලාවට ඒ රණවිරු පවුල් වලට නැත්තම් ඊළඟ භවෙත් රට ආරක්ෂා කරන පුද්ගල හැටියට ඉපදින්න බොහෝ දුරට සම්භාවිතාවක් තියෙනවා බෞද්ධ දර්ශනය. ඒ සමාජයට මේ ආත්මේ රණවිරු හැටියට ඉපදලා තියෙන්නේ ඒ ගිය ආත්මයක ඒ වගේ දේශද්‍රෝහීන් ලෙස හංගුඩගත එල්ලලා මරුපය වෙන්න පුළුවන්. එතකොට අද ඒ රණවිරුව හිරේ දානවා. එතකොට ගිය ආත්මේ රණවිරුවව දේශප්‍රේමී කරලා ඒ රණවිරුව මේ ආත්මෙ ඉපදුනා මෙයා විරේ දාන. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි මෙතන වෙලා තියෙන. අද රණවිරුවට මොකද වෙලා තියෙන සංක? අද ඉතින් ඒ තත්ත්වය තුලින් බලනකොට අපි ඒකට පොඩ්ඩක්වත් අගය කරන්න අපිට හිත දෙන්නේ නැහැ. අපි හිත යටින් යම්කිසි සන්තෝෂයක් ලැබුවත් නමුත් ඒක අපිට වෙන්නේ නැහැ. මොකද මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ හදවත් තුල හැමතිස්සෙම ඔවුන් දේශ වීරයෝ හැටියට තමයි හිටි අපි සැලකුවේ. එතකොට අපිට අද රණවිරුවාට සලකන හැටි, අද හමුදාවේ නිලධාරීන්ට සලකන හැටි, අද බුද්ධි නිලධාරීන්ට සලකන හැටි කිසිම හේතුවක් නැතිව හිරේ විලංගුවේ දවමින් ඔවුන් දුර්මක කරමින් ඔවුන්ට ඔවුන්ගේ නිවට නියාලු තත්වයකට පත්කරන්ට හමුදාවල් කඳුර ඉවත් කරමින් එතකොට විග්නේෂන් කියන ප්‍රධාන ඇමතිවරයාගේ කෙනෙහිල්කම් වලට යටත් වෙමින් එතකොට නැගෙනහිර ප්‍රධාන ඇමති නාවික නිලධාරීට කතා කරපු විදිය ඉතින් මේ වගේ නිවට නියාලු තත්වයකට පත් කරමින් ඔවුන් හිරේ විලංගුවේ දවමින් 1818 ඉන්න අයව දේශප්‍රේමී කරන එකේ කිසිම තේරුමක් නැහැ. ඉතින් අර මං කිව්වා වගේ අපි බෞද්ධ දර්ශනය අනුව ඒක එහෙමනම් ඒක ඊටාම විහිළුවට කාරණයක් වෙනවා. දැන් ඔකේ ප්‍රතිතර්කයක් එනවා. දැන් ඒ දවස්වල ජාතිය පාවලා දීපු අය අද වෙන විදිහකට ඉපදිලා ජාතිය පාවා දෙමින් ඉන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම ඒක වෙනවා. ඒක චුතිදිත්‍ය අනිවාර්යයෙන්ම ඒ. මොකද ඒක පැටිකිරිය බැලුවම ඒ බොහෝ අයගේ පැටිකිරිය බැලුවම සංක ඒක තමයි. ඒගොල්ලන්ගේ පරම්පරාවේ සීයල මුත්තල අත්තල කිරිකත බැලුවම ඒ වගේ ජාතිය පාවා දීපු අයගේ අය තමයි මේ 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 ආත්මෙත් දොන් ජුවන් ධර්මපාලලාගේ ඒ වගේ රාජ්‍ය පාවලා දෙන්නේ. අද අපිට ඊටාම පැහැදිලිව පේනවා ජාතිය ආරක්ෂා කරන්න කවුද, දේශප්‍රේමීන් කවුද, දේශද්‍රෝහීන් කවුද කියලා ඉදිරියේදී මමතුමාට වෙලා තියෙනවා නම් ඒ අදාළ ප්‍රශ්නේ ඇහුවොත් මට කියන්න පුළුවන් කොහොමද මේ දේශද්‍රෝහීන් වෙන්නේ කියලා, කොහොමද මේ මාතෘභූමියට කෙනෙක් ද්‍රෝහි වෙන්නේ කොහොමද කියලාත් මට කියන්න පුළුවන්. ඉතින් නෑ දැන් ඔබතුමා කලින් අදහස් දක්වන මේ පොඩි එකඟ විය නොහැකි කාරණයක් තියෙනවා. දැන් ඔබතුමා කියනවා බුද්ධ්‍යංශ නිලධාරීන්ට නඩු පවරනවා, ඔවුන් හිරේ විලංගුවේ දානවා, යුද හමුදා සමාජිකයන්ට වෙනත් හමුදා සමාජිකයන්ට මේ විදිහට සලකනවා කියලා. ඔබ කියන්නේ යුද හමුදා විරුවෙක් වුණු පළියට, එහෙම නැත්නම් හමුදා සමාජිකයෙක් වුණු පළියට රටේ පවත්න පොදු නීති ඔවුන්ට අදාළ කරගන්න ඕනේ නැද්ද? වැරද්දක් කරොත් දඬුවම් කරන්න ඕනේ නැද්ද? අධිකරණයට පමුණවන්න ඕනේ නැද්ද? ඔව්. ඉතින් ඒක සම්පූර්ණ නැත්ද කරන්න ඕනේ. ඒක මේ රණවිරුවාට පමණක් නෙමෙයි ඕන කෙනෙකුට පොදුයි. නමුත් ඇයි රණවිරුවාට විතරක් විශේෂ අධිකරණයක් තියන්නේ සංක? එතකොට දැන් මේ ව්‍යවස්ථාව ගත්තාම ව්‍යවස්ථාවේ නීතිය හමුවේ සියල්ලම සමානයි.
එත නීති හමුවේ සියල්ලම සමාන නම් රණවිරුවට පමණක් විශේෂ අධිකරණයක් තියන්නේ විදේශ ඇමතික මේ විදේශ මිනිසුකු රංග එක්ක. දැන් ජනාධිපතිතුමා නැහැ කියනවා තමයි, අගමැතිතුමා නැහැ කියනවා තමයි. නමුත් මංගල සමවිවර ජෙනීවා නුවරට ගිහිල්ලා ඒක පිළිගන්නවා. අපිට මොහොතක් දෙන්න ඔබතුමා, ජනාධිපතිතුමාගේ අදහසම බලමු අපි විදේශීය විනිසුරන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක් පිළිබඳව. මම බොහොම පැහැදිලිව මගේ පිටකොන්ද මන් ජාත්‍යන්තරයට පෙන්වලා දෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා දැනට සති දෙකකට කලිනුත් ප්‍රකාශයක් කළා. මානව හිමිකම් කඩවීම පිළිබඳව තියෙන චෝදනා අනුව ඔහුගේ වාර්තාවේ සඳහන් කළා, මීට සති දෙකකට කලින් ලංකාවට විදේශ විනිශ්චයකාරවරු ගෙන්වීමේ අදහස ක්‍රියාත්මක වෙ යුතුයි කියලා කිව්වා. එතුමාගේ ප්‍රකාශය නිකුත් කළා පැය 24ක් යන්න කලින් මම කිව්වා විදේශ විනිශ්චයකාරවරු මේ රට ගේන්න මම ලෑස්ති නැහැ කියලා හිතන්. ගේන්න මම ඉඩ දෙන්නෙත් නැහැ කියලා හිතන්. පිටකොන්ද නැති මිනිස්සු ඉන්න පුළුවන් හැමතැනම. හැබැයි පිටකොන්ද නැති මිනිස්සුත් එක්ක ගමනක් යන්න මම ලෑස්ති නෑ. පිටකොන්ද ඇති මිනිස්සුත් එක්කයි මම ගමනක් යන්න ලෑස්ති. ඒක පැහැදිලියි. අත්පොලසන් නාදය මැද මේ සහතිකයේ දෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි. රටේ විධායක ජනාධිපතිවරයා, සේනාධිනායකය. ඔබතුමා මේ සහතිකෙන්වත් සෑහීමකට පත් වෙන්නේ නැද්ද? මෙහෙමයි සංක. දැන් මහින්ද රාජපක්ෂ රජයේ තියෙන කාලේ මංගල සමීර විදේශ ඇමතිවරයා එතුමාගේ කීමට නැතුව අර මං හිතන්නේ ඉස්රාලිය පක්ෂව ඡන්දි දුන්න යම් කිසි එකක් තියෙනකොට මංගල සමරවීරු සම්පූර්ණයෙන්ම බලයෙන් පහ කළා. ඒතකොට ජනාධිපතිතුමා මේ වෙති කියන එක අපි ඉතාම අගය කරනවා. නමුත් දැනුත් දැන් මේ තියෙන ජෙනීවා නුවර සාකච්ඡා වාරයේදී මංගල සමරවීරු මොකද කියන්නේ? විදේශ විනිසුරුකරුවන් තියෙන විශේෂ අධිකරණය අපි බැහැර කර නොමැත. ඒක බැහැර කර නොමැති කියලා කියනවා. ඒ කියන්නේ තනිකරම මෙතුමාට විරුද්ධව කියන්නේ. ඒතකොට මෙතුමාට පුළුවන් පිටකොන්දක් තියෙනවා නම් හෙටම මංගල සමීර වහාම කැඳවලා විදේශ මේ අමාත්‍ය තනතුරින් ඉවත් කරන්න. මොකද ඔහු තමයි මේක පිළිගත්තේ. ඔහු තාමත් ඒක පිළිගන්නේ නැහැ කියලා ජිනීවා නුවර ඔහු කියන්න ඕනේ මනම්. නේද මං කියන්නේ ඔබතුමාට රටේ ජනාධිපතිවරයා ඔය සහතිකය දෙනවා. ඊට පස්සේ දින කීපයකට පස්සේ අපි දකින්න රටේ අගමැතිවරයා නීති සතියට සහභාගී වෙලා නීතිඥ ශ්‍රවණාගාරයේදී කියනවා විදේශීය ශ්‍රේෂ්ඨාධිකරණයක් පත් කරන්න ආයි විශේෂ. ජනාධිපතිතුමා මේ හෝල් එකේ ඉන්න කට්ටියක කියන එකද වටින්නේ? අතන යුනයිටඩ් නේෂන්ස් වල එක්සත් ජාතීන්ගේ සංගමේ මේ සමාජික රටවල් 47ක් තිස්සේ මුළු ලෝකයේ අයිතියේ කියන එකද වටින්නේ? ලෝකයේ අයිතියේ අපේ විදේශ ඇමතිවරයා මංගල සමරවීර කියනවා මේ විදේශ මිනිසුකම් තියෙනක බැහැර කළා නැහැ, අපි තාමත් තියෙනවා කියලා. මේ ජනාධිපතිතුමා මෙහි මේ පොඩි හෝල් එකක ඉන්න අයට අපිට ගහන මැද්දේ කියන එක වැටන්නේ නැහැ. ඒ ජනාධිපතිතුමාගේ අදහසද වටින්නේ විදේශ ඇමතිගේ? විදේශ ජනාධිපතිතුමාගේ අදහස වටිනවා වුණත් ඒ කියන தත්ත්වය මොකද්ද? ඒකේ එතන ඒකේ වටිනාකමක් තියන්නේ ජනාධිපතිතුමාගේ නියෝජිතයා ඒක යුනයිටඩ් නේෂන්ස් වලදී කියන්න ඕනේ. ඉතින් එතෙන්දී පරස්පර විරෝධී අදහසක් තියෙනවා නම් ඒ කියන්නේ ජනාධිපතිතුමාට විරුද්ධ අදහසක් තමයි එතන විදේශ ඇමතිවරයා කියන්නේ. එහෙමනම් ජනාධිපතිතුමාට හෙටම පිටකොන්දක් කියනවා කියලා ජනාධිපතිත් විශ්වාස කරනවා. ඒක මොකද එහෙම කියනකත් ඉතාම හොඳයි. එතුමා ඉතාම පැහැදිලිව ඒක කියනවා. එහෙමනම් එතුමාගේ අවංකභාවය ප්‍රදර්ශනය වෙන්නේ සංක හෙටම ඔය මංගල සමරවීර කියන දේශයට ද්‍රෝහි වෙච්ච ඒ විදේශ ඇමතිවරයා මේ ජනාධිපතිතුමාට ද්‍රෝහි වෙච්ච ඒ විදේශ ඇමතිවරයා වහාම මෙහාට ගෙන්නලා තත්වයෙන් පහ කළොත් තමයි අපි ජනාධිපතිතුමාට පිටකොන්දක් තියනවා කියලා අපි පිළිගන්නේ මේ රණවිරු හැටියට. එතකොට සංක මොකද මේකට වුනේ? අපි යුද්ධෙ දින්නා. යුද්ධෙ දින්නට පස්සේ සංක දන්නවද මේක මම හිතන්නේ ජනතාවත් දැනගත යුතුයි. යුද්ධ දින්නේ අපි 2009 මැයි මාසේ 19. ඔබතුමා දන්නවා මැයි මාසේ එතකොට ඒකට එන්න ඉස්සෙල්ලා අපි යුද්ධ දිනන්න ඔන්න මෙන්න තියෙනකොට එක්සත් ජාතික සංගමේ එතකොට ආරක්ෂක මණ්ඩලයේ බොහොම කටයුතු කළා මේ යුද්ධය නවත්වන්න. මේ යුද්ධය නවත්වන්න බොහොම කටයුතු. හැබැයි එතෙන්දී දයන්ජලික මහත්මයා තමයි හිටියේ තානාපති හැටියට. එතකොට ඔවුන් විශේෂ සැසිවාරයක් ගේන්න හැදුවා. අස්සන් 16ක් කොනුණා. ඒකත් අපි නැවැත්තුවා. ඊට පස්සේ ජර්මනිය මේ අපි යුද්ධේ දින්න හැටිය ජර්මනිය කියන රටවල් 17ක් එක්ක එකතු වෙලා අපිට විරුද්ධව ප්‍රඥප්තියක් ගෙනාවා. නමුත් ඒක අපේ දකුණු ආසියාව සහ නොබෙදුණු රටවල් එකතු වෙලා ඒක පරාජය කරලා අපිට ප්‍රශංසා කරලා රෙසොලියුෂන් එකක් ප්‍රඥප්තියක් ගෙනාවා 2009 මැයි මාසේ 27. ඒ කියන්නේ සංක අපි යුද්ධ දින්නට පස්සේ ඒ පළවෙනිම රෙසොලූෂන් එක යුනයිටඩ් නේෂන්ස් වල තිබ්බ පළවෙනිම ප්‍රඥප්තිය අපිට පක්ෂව ධනාත්මක අපිව ප්‍රශංසා කළා. ලෝකයේ තියෙන දරුණු සත්ස්වාදී සංවිධානය විනාශ කරපු එක ගැන. ඊට පස්සේ මොකද වුනේ? එතකොට දෙමළ ඩයස්පෝරාවයි
දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවයි බටහිර රටවල් එකතු කළා. මොකද කළේ? ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා නැවතවරක් අපිට විරුද්ධව තියෙන මේ ප්‍රඥප්තිය සඳහා කටයුතු කෙරෙව්වා. මම පට පොඩ්ඩක් මේ කියලා දෙන්න කියන්න ඉඩ දෙන්න සංක. මොකද මේක ඇත්ත වශයෙන්ම ජනතාව දැනගත යුතුයි. අපි යුද්ධ දිනලා දවස් 3කට පස්සේ බෑන් කින් මූ ආවා. සිරියාවේ 104ක් මැරිලා තියෙනවා. ඇෆ්ගනිස්තානයේ 106ක් මැරිලා තියෙනවා. බෑන් කින් මූ නේ ගියේ නැහැ. ඇයි මෙහෙ ආවේ? ඒ මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බටහිර රටවල් ගේ කීම අහන්න නැතුව දෙමළ බෙදුම්වාදී දයස්පෝරාවේ ද්වේෂිත ලක්වීම තමයි මේ ත්‍රස්තවාදී නිම කළේ. ඒක නිසා තමයි ඔහුව පරද්දන්ට සම්පූර්ණයෙන්ම බටහිර රටවල් කටයුතු කළේ. ඒක නිසාම තමයි මහින්ද රාජපක්ෂ වැදුනාට පස්සේ ජෝන් කෙරි අවබෝධ ගිවිසුමක් නෙමෙයි ඒක. ඒක වැරදි MOU එකක් නෙමෙයි. ඒක ඒකාබද්ධ ප්‍රකාශයක් ඕනම තැනක කරන එකක්. ඒ දෙකේ වෙනසක් තියෙනවා අසංක. අවබෝධතා ගිවිසුමයි ඒකාබද්ධ ප්‍රකාශය අතර වෙනසක් තියෙනවා. ජොයින්ට් ස්ටේට්මන්ට් ඇන්ඩ් මෙමරන්ඩම් ඔෆ් අන්ඩර්ස්ටෑන්ඩින්. ඒකේ තමයි අවබෝධ ගිවිසුමයි බැඳී සිටින්නේ. මේක ජොයින්ට් ස්ටේට්මන්ට් එක කියන්නේ වගවීම් සම්බන්ධයෙන් කටයුතු මේක සාක්ෂි තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් රජය කටයුතු කළ යුතුයි. ඒතකොට ජෝන් කෙරි මොනවද කිව්වේ? රාජ්‍ය ලේකම් වියා පාර්ට් ඔෆ් දිස් වික්ටරි කියලා කිව්වා මහින්ද රාජපක්ෂ පරජ්ජුවාද පස්සේ. ඉතින් ඇමරිකාවේ ඉන්න රාජ්‍ය ලේකම් කොහොමද මෙහේ ඉන්න ජනාධිපතිවරණේ ජයග්‍රහණය කොටස්කාරයක් වෙන්නේ? ඒකෙන්ම තේරෙනවා මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයාව පරද්දන්න මොනතරම් දැඩි කුමන්ත්‍රණයක් දේශීය සහ විදේශීය තිබ්බද කියලා. ඒ එකක්. එතකොට ඊට පස්සේ තමයි මේ බෑන් කින් මූන්ගේ දරුස්මාන් රිපෝට් එක ආවා. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනා මත පදනම් වෙච්ච එකක්. ඒක ජාත්‍යන්තර යුද විශේෂඥයෝ ඒක බොරුයි කියලා තියෙනවා. ඉතින් 2012 2013 2014 කිව්වා. එතකොට ආවා විමර්ශනයක් කරන්න ඕනේ කියලා. මම ඉතිහාසය ඉතාම සැකෙමින් මට විනාඩියක් දෙන්න. විමර්ශනයක් කරන්න ඕනේ කියලා මානව හිකම් කොමසාරිස්වරු. එතෙන්දී ඉන්දියාවේ පකිස්තානයේ ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. ඒකල කිව්වා මේ භෞමික අඛණ්ඩතාවයට මේකක්. පකිස්තානයේ කිව්වා මේක දෙබිඩි පිළිවෙතක්. මේක කුහකමක්. ඉන්දියාවත් කිව්වා මේක ස්වෛරීත්වයට රටක ස්වෛරීත්ව කරන බලපෑමක්. එතකොට ඒ අනුව තමයි සෙයිද් හුසේන් කියන මානව හිමිකම් ඒකේ කොමසාරිස්වරයා කිව්වේ අපි යුද අපරාධ කළා. අපි ස්ත්‍රී දූෂණ කළා. අපි දෙමළ මිනිසුන් කියන ආධාර නැවැත්තුවා. අපි රෝහල් වලට ෂෙල් වෙඩි කළා. අපි දෙමළ මිනිසුන්ගේ සමූල ඝාතනය කරපු කියන යෝජනාව, ඒ වார்த்தාව අගය කරමින් පිළිගත්තා මංගල සමරවීර. අගය කරමින් පිළි අරගෙන තමයි ඇමරිකාවත් එක්ක සමානුග්‍රහකයක් දක්වලා ওই යෝජනාව ගැන ඒක තමයි සංක දැන් ඔය කතාවට භාජනය වෙන්නේ මේ මේ ආකාරයට. එතෙන්දී තියෙනවා මේ විදේශ විනිසුරුවන් කරුව සමග තියෙන මේ අධිකරණයේ මේක එක කොන්දේසියක්. ඉතින් ඒ වෙලාවෙයි මේක කිව්වේ නැත්තේ. ඒ වෙලාවෙම ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න තිබ්බා. අපි අද 360 රැඳී සිටින්නේ රියාඩ් මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතුමා සමගින්. කවදද ජිනීවාන ෆ්ලයිට් එක තියෙන්නේ? ජිනීවාන අදහසක් තියෙනවා සංක. මොකද මේ අපි යුද අපරාධ කරා කියලා ඉතාම සාවද්‍ය චෝදනා මත ඒ මත පදනම් කරගෙන තමයි මේ වර්තමාන අපිට විරුද්ධව තියෙන ප්‍රඥප්තිය මංගල සමරවීර ඒ විදේශ ඇමතිවරයා ඇමරිකාවත් සමග එකතු වෙලා අර වார்த்தාව අගය කරමින් පිළි අරගෙන ඇමරිකාවත් සමග සමානුග්‍රහක් දක්වලා කළේ ඒකයි. දැන් ඔබතුමා හරියට දවසක් අපිට කියන්නේ නැද්ද? අහවල් දවස යන්නේ කියලා. එහෙම කිව්වොත් ඒක වලක් වෙයිදන්නේ නැහැ ඔබතුමාලා. නෑ මං ඇත්ත වශයෙන්ම තියනවා ඒක. අපි 13 වෙනිදා මේ සංක මේ 13 වෙනිදා අපි මේ අපි යුද අපරාධ කළේ නැහැ කියලා සනාථ කරන විශේෂඥ වාර්තාව අපි 13 වෙනිදා දවල් 3:00 තුම්මුල්ලේ හන්දේ තියෙන ජයන්ති කිරම විනුජ්‍යෝති හාමුදුරුවන්ගේ ඒ බිල්ඩිමේ 6 තට්ටුවේදී අපි ඒක උත්සවාකාරයෙන් පිළිගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළි අරගෙන පිළිගන්නලා ඒ වගේම ඒ වෙලාවෙම අපි යුද්ධයේ සිටපු ජෙනරාල්වරු අඩ්මිරාල්වරු කැඳවල ඒ අයට දෙනවා මේ වார்த்தාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට දෙන්න ජිනීවා වලට යවන්න කියලා. ඒ වார்த்தාව අරගෙන තමයි මම එදා රෑට ජිනීවා නුවර යන්න ඇත්ත වශයෙන්ම සැලසුම් කරගෙන තියෙන්නේ. නෑ දැන් අපි දකිනවා ඔබේ ඔබත් හවුල්කාරයෙක් වුණු රාජ්‍ය පැවති සමයේදී දොස්තර ජයලජ්ජයවර්ධන මන්ත්‍රීතුමා ජිනීවා ගියාම ඔබතුමාලා බොහෝ දෙනෙක් කිව්වා ඔන්න රට පාවල දෙන්න යනවා ගතු කේලම් කියන්න යනවා රටට විරුද්ධ වෙනවා කියලා. දැන් ඔබතුමා යන්නේ මේ පවතින රජයට විරුද්ධව. ඔව් පවතින රජයට විරුද්ධ වුණාට මම යන්නේ අපේ රණවිරුවන් වෙනුවෙන් සංක. උදාහරණයක් හැටියට
මේ මංගල සමර ජන මේ විදේශ ඇමතිවරයා මේ අපි යුද අපරාධ කරයි කියලා පිළි අරන් තියෙන එක චෝදනාවක් තමයි අපි යුද්ධය පැවති කාලය තුළ දෙමළ ජනතාවට සැලසුම් සහගත ලෙස යවන්න තියෙන ආධාර සියල්ල වැළැක්වුවා කියලා. ඒක තමයි අපිට විරුද්ධ තියෙන චෝදනාව. ඒක එයා පිළි අරන් තියෙනවා. එතකොට ඒක ඇත්ත වශයෙන්ම වැරදි. අපි ටොන් ගානක් නැව් ගානක් අපි පුළුවන් තරමක් දෙමළ ජනතාවට යවලා තියෙනවා ආධාර සහ අනිකුත් උපකරණ සහ ආහාර වියළෙහාර දැව්වි. ඒක ගෝඨාභය රාජපක්ෂ මෙතුමාගේ ප්‍රධානත්වයෙන් විදේශීය තානාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් සහ World Health Organization එකේ ඉන්න නිලධාරීන් සමග එකතු වෙලා තමයි කරන්නේ. ඒක කාටවත් බොරු කරන්න බෑනේ. ඒ වார்த்தාව තමයි අපි කියන යන්නේ. ඒතර ඒක රජයට විරුද්ධ වුණාට මට ප්‍රශ්නයක් නෑ. මොකද රජය රණවිරුවාට විරුද්ධ නම් රණවිරුවා බේර ගන්න තියෙන එක තමයි ඒක. අන්තික තමයි අපි රෝහල් වලට මේ බෝම්බ හෙළුවයි කියලා කියනවා. ඒක Google Map එකෙන් බැලුවම පේනවා එතන රෝහලක් තිබ්බේ නෑ. අන්තික රෝහලක් වෙන්නේ රෝහලක් තිබ්බත් ඒක රෝහලක් වෙන්නේ එතන ලෙඩ්ඩු ඉන්නව නම් පමණයි. ලෙඩ්ඩු එතන ඉවත් වෙලා ගියා නම් ඒක රෝහලක් නෙමෙයි බිල්ඩිමක් පමණයි. ඉතින් මේ වගේ දේවල් සෙයිද් හුසෙයින් වාර්තාවේ තියෙන හැම යුද අපි යුද අපරාධ කරයි කියන හැම චෝදනාවක්ම අපි ප්‍රතික්ෂේප කරමින් එයාගේම වාර්තාවේ තියෙන වාරගෙන ප්‍රතික්ෂේපකින් තමයි ඒ විශේෂඥෝ විසින් තමයි ඒ වාර්තාව හදලා තියෙන්නේ. ඒක තමයි අපි 13 වෙනිදා උත්සවාකාරයෙන් පිළිගන්නන්නේ. එතකොට මෙතෙන්දී මම ඔබතුමාට කියන්න ඕන තව එකක් සංක. මෙතන බොහෝ අය සමහරට නොදන්න එකක්. දැන් අපි නෙවිල් ලද්දුවිට්ටි කියන ඉතාලම හොඳ ප්‍රභූවරයෙක් වෙන වෘත්තිකයෙක්. ඔහුගේ අදත් තියෙනවා අයිලන්ඩ් පත්‍රයේ ඔහුගේ ලිපියක්. දැන් මේකේ සංක මේක ඉතාම වටිනා දෙයක්. අපි සෑම දෙයක්ම දැනගන්න ඕනේ. අපේ රටේ තිබ්බේ මේ සංක ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයක් අපේ රටේ තිබ්බේ. නන් ඉන්ටර්නැෂනල් ආම්ඩ් කන්ෆ්ලික්. එතකොට ජාත්‍යන්තර නොවන මේක ජාත්‍යන්තර නොවන අපේ රටේමනේ සන්නද්ධ අරගලයක් කියලා කියන්නේ රජයේ හමුදාව සහ සන්නද්ධ පාර්ශ්වය. ඒ සන්නද්ධ පාර්ශ්වයට ඒ තත්ත්වය එන්නේ යම්කිසි කොන්දේසි මත. එකක් තමයි LTT එක යුනිෆෝම් එකක් අඳින හමුදාවක් හිටියා. ඒකට කමාන්ඩ් ඇන්ඩ් කන්ට්‍රෝල් ඒ කියන්නේ පාලන සහ අන තියෙන හොඳ ක්‍රියාදාමයක් තිබ්බා. ඔවුන්ට ජාත්‍යන්තර සම්බන්ධතාවක් තිබ්බා. ඔවුන් වෙනම පළාතක් පාලනය කළා. ඔවුන්ට යුද හමුදා යුද සහ නාවික අනුකණ්ඩ තියෙන හොඳ කොන්වෙන්ෂනල් සම්මුති හමුදාවක් තිබ්බා. ඒ කියන්නේ වෙනම සන්නද්ධ පාර්ශ්වයක්. එතකොට රටේ හමුදාවක් සහ සන්නද්ධ පාර්ශ්වයක් අතර තියෙනවනේ ඒකට කියනවා ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයක් කියලා. එතකොට ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයකදී සංක බලපාන්නේ අන්තර්ජාතික මානව හිමිකම් නීතිය නෙමෙයි. අන්තර්ජාතික මානුෂීය නීතිය. ඉන්ටර්නැෂනල් හියුමනිටේරියන් ලෝ ඇන්ඩ් නොට් ද ඉන්ටර්නැෂනල් හියුමන් රයිට්ස් ලෝ. ඒක යුනයිටඩ් නේෂන්වල ප්‍රඥප්ති තියෙනවා. එතකොට එහෙමනම් අන්තර්ජාතික මානුෂීය නීතියේදී සංක කොන්දේසි දෙක තුනක් තියෙනවා. මම එකක් කියන්න. එකක් තමයි රටක නීත්‍යානුකූල රජයකට තමාගේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරන්නට ඕනම පියවරක් ගත හැකි පළවෙනි එක. දෙවෙනි එක තමයි මොනම ආයතනයක රටකටවත් රටේ ඒ අභ්‍යන්තර ප්‍රශ්නයකට ඇඟිලි ගැසිය නොහැක. තුන්වෙනි එක තමයි වටිනාම එක ඒ පාර්ශ්වයන් යටතේ තියෙන වැසියන්ගේ ආරක්ෂාව බලා ගන්න ඕන ඒ පාර්ශ්වය. ඒතර එහෙමනම් LTTE කිලිනොච්චියේ මිනිස්සු මරනට අපේ හමුදාව පලි නෑ. ඒක ආරක්ෂා කරගන්න ඕනේ ඒගොල්ලෝ. එතකොට ඒගොල්ලන්ට මේ ආහාර දෙන්න ඕනෙත් නෑ. ඒ මොකද අන්තර්ජාතීය මානුෂීය නීති මේ කවුරුත් දන්නේ නෑ. මේකත් මම මේ එක්සත් ජාතීන්ගේ සංගමයේදී කියන්න යන දෙයක් තමයි මේක. එතකොට ව්‍යංගයෙන් පිළිගන්නවනේ ඔවුන් පාලනය කරපු ඒ කියන්නේ ඔවුන්ගේ ප්‍රදේශයක් තිබ්බ වෙන රටක් තිබ්බා වගේ. ඔව් ඒක තමයි අපි ගහලා මේ ජයග්‍රහණය කළේ. ඊට පස්සේ මොකද අපි ඒගොල්ලෝ කොන්දේසිත් එක්ක මේ ව්‍යවස්ථාව වෙනස් කරලා ආයිපරක් දෙන්න හදන. ඒකනේ අපිට තියෙන කේන්තිය. අපි යුද්ධයේදී මේක සම්පූර්ණයෙන් ජයග්‍රහණය කළේ මේක ඉවර කළා. ඒතර තියෙන ප්‍රශ්නේ සංක. එතකොට මෙතෙන්දී අපි මොනාද කළේ? අපිට ඇත්ත වශයෙන්ම අවශ්‍ය නැහැ. අපිට ජාත්‍යන්තර නීතිය හමුවේ අපි ඒගොල්ලන්ට ආහාර දෙන්න ඕනෙත් නැහැ. නමුත් අපි ආහාර දෙන වැලක්ව පමණක් වැලක්වීම විනත් ඒ අයට උදව් කරමින් අපිත් පුළුවන් තරම් ආහාරය අපි තමයි මේ සංක මේක දැක්කොත් හිනාවේ සතුරාට කණ්ඩ දීලා සතුරාත් එක්ක සටන් කරලා සතුරා තුවාල වුණාම බේත් යවපු අරුම පුදුම හමුදාව තමයි ලංකාව ලෝකෙ ඉන්න එකම මේ ශ්‍රී ලංකා හමුදාව. ඒ චිත්‍රයට අපි මානුෂීය වචෙන් තමයි
අපි වැඩ කළේ. එතකොට මේ යුද්ධ අපරාධ කරයි කියලා අපිට කියනවා. මට දෙන්න ඔබතුමාට කියන්න ඉතාම අවස්ථා දෙකක් යුද්ධ අපරාධ කළාද නැද්ද කියලා. නන්දිකටල් කලපියේ 2009 මේ මාසේ 19 තමයි ප්‍රභාකරන් මැරුණේ. මේ මාසේ 11-12 වෙනකොට ප්‍රභාකරන් මොනවද කළේ? මිනිස් පලියක් හදාගත්ත නන්දිකටල් කලපියේ. මිනිස්සු 300ක් දෙමළ අහිංසක දෙමළ ජනතාව 300ක් පමණ වට කරගෙන ඔහු විශාල අගල් කැපුවා ඩෝසර්වලින්. ඒවල බිම් බෝම්බ ඇතිරුවා. ඇන්ටි මේ ටැංකි නාශක බෝම්බ ඇතිරුවා. අතවල ඒව උඩින් අපේ සොල්දාදුව යනකොට දුරස්ථ පාලකවලින් ඒව පුපුරවා හැරියා. එතකොට මිනිස්සු කෑලි කෑලි වලට ගියා. දැන් ආ ඊසාලියේ ගාසා තීරයේ මොකද්ද කරන්නේ සංක? මිනිස්සු 500ක් ඉන්නව නම් එක ත්‍රස්තයක් ඉන්නව නම් උන් ඒ 500ම මරලා ඒ ත්‍රස්තවාදියා මැරෙනවා. අපිට මිනිස්සු 300ක් ඉන්නවා ත්‍රස්තවාදී දෙන්නයි 3 දෙනා ප්‍රභාකරන් එක්ක. අපිට ඉතාම ලේසියෙන් කාලතුරක් උපහාර එල්ල කළා අර 300ම සහ ප්‍රභාකරන් අවිතාම වටිනාම ටාගට් එක අපේ කරන්න තිබ්බා. අපි එහෙම කළේ නැහැ. එහෙම කළා නම් අහිංසක දෙමළ මිනිස්සු මැරෙන නිසා අඳ බාන අපේ හමුදාව තියෙන ශ්‍රේෂ්ඨකම අහිංසක දෙමළ මිනිස්සු මැරෙන නිසා සංක 300ක් ඒක මතින් ගියා මැරෙන බව දැන දැන කකුල් අහිමි වෙන බව දැන දැන ඒ 300න් අද 200 ගානක් රණවිරු රෝහලේ ඉන්නවා. කකුල් දෙකම නැහැ. සමහරගේ කකුලක් නැහැ. සමහරු 25ක් 30ක් මැරුණා. ඊට පස්සේ ගිය කට්ටිය කියලා තමයි තෝරා බේරාගෙන ප්‍රභාකරන්ව ඝාතනය කරලා ඒ ජාතික ඒම කරපු අපිට තමයි මේ අපි මානවිකම් කඩ කරලා කියලා කියන්නේ. දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මට තත්පරයක් දෙන්න චුට්ටක්. එතකොට අපි අතින් කෝටු කොටි බෝපයක් පිපුරුනාම මේ සංක කොටි 3-4 දිනක් බෝට්ටුවේ මැරෙනවා. තව 4-5 දිනක් මූදි පැනලා පිරෙනවා මරුවිකල්ලෙන්. අපිට ඉතාම ලේසියෙන් මරලා දාන්න පුළුවන්. මූදි ඇතුලේ කවුරුත් නැහැ. යුදහාමුදා පොලිසිය කවුරුත් නැහැ. සෙයිඩ් ඩුසෙන් ජෝන් කෙරි හිල් රිකල්ටන් කවුරුත් නැහැ. අපිට මරන්න පුළුවන්. නමුත් අපි කරන්නේ නැහැ. අපි ඔවුන්ගේ ලණුවක් දාලා අරගෙන පුළුවන් අතපය ගැට ගහලා කණ්ඩ බොණ්ඩ දීලා උසාවියට බාර දෙනවා ත්‍රිකුණාවල වරාට ගෑනවා. නමුත් මම ගිහිල්ලා තියෙනවා සංක. ත්‍රස්තවාදීන් විසින් අත්අඩංගුවට ගත්ත අපේ සොල්දාදුව ගේන්න. ඔවුන් යුදහාමුදා කඳවුරක් අල්ලගත්තාම 25-30ක් ගෙනේනවා. දවස් 3-4ට පස්සේ රතුකුරු සමුදාව සමග අපිට එන්න කියනවා ගෙන යන්න. ගිහිල්ලා මගේ නැවේ දාගෙන එනකොට මම බෙඩ්ෂීට් එක ඇදලා බලනකොට මනස් මා දකින්නේ මගේ S2 උල්වලා දිව ඇදලා කපලා මේ රහසක කපලා දරුණු වද දීලා මැරිච්ච මලමිනි අපි ගෙනල්ලා තියෙන. අන්න අපි කොටින්ගේ මානවිකම් ආරක්ෂා කළේ මෙහෙමයි. අන්න කොටි අපේ මානවිකම් ආරක්ෂා කළේ මෙහෙමයි. එහෙම අපිට තමයි යුද අපරාධ කරයි කියලා සෙයිද් දුසේන් අර විදිය වාර්තාවක් ගෙන්නේ. ඒ වාර්තාව අගය කරමින් පිළිගන්න විදේශ අමතිවරයෙක් අපිට ඉන්නවා. අන්තිම එක තමයි සුසේ. ඔබතුමා දන්නවා සුසේ කියන්නේ නාවික හමුදාවේ ප්‍රධාන වෛරක්කාරය නැත්තම් ප්‍රධාන හතුරා. ඔහු තමයි අපේ නාවික හමුදා බිරිඳවලුන් 100 ගානක් වැන්දඹුවන් කළේ. ඔහුගේ බිරිඳයි ළමයි දෙන්න අපි අල්ලගත්ත මූදි මැද්ද සංක රාත්‍රී 11 මාට දැනගෙන හිටියේ කවුද? මහින්ද රාජපක්ෂයි, ගෝඨාභය රාජපක්ෂයි, නැවි හිටිය කමාන්ඩින් ඔෆිසර්යි. අපිට ඒගොල්ලන්ව මූදු පතුලේ හංගන්න තිබ්බා. අද සුසේගේ පවුල ළමයි සමග අද ඉන්නවා සිංහලොත් සමග ඉතාම සතුටින්. ඒකින්ම තේරෙනවා අපි මොනතරම් දුරකට ගිහිල්ලාද මේ මානුෂීය වශයෙන් මේ මිනිස් අයිතිවාසිකම් රැක්කේ. ඉතින් එහෙම අපිට සංවේගයක් ඇති වෙන්නේ නැද්ද මේ වගේ බොරු චෝදනා අපිට ජෙනීවා නුවරට යන එක? මෙතෙන්දි තියෙන්න ඕනේ මේ IHL කියන එකේ මානුෂීය නීතියේ තියෙන එකක් තමයි සංක සිවිල් වැසියෝ ප්‍රහාරයකට මේ සූදානම් වෙන්නේ නැත්නම් ප්‍රහාරයකට සම්බන්ධ වෙන්නේ නැත්නම් ඔවුන්ව මරන්න බෑයි කියලා තියෙනවා මේ IHL නීතිය. කාත්තංකුණ්ඩියේ පල්ලිය මුස්ලිම්වරු යාඥාකරන එක සතුරු ප්‍රහාරයකට ඒගොල්ලෝ සූදානම් වෙලා හිටියද? ඔවුන්ව මැරුවානේ. එතකොට අන්තර්ජාතිය මොනවද කිව්වේ අපිට? ඒක හිලා දැක්කේ නෑ. මේ අන්තර්ජාතික මානුෂීය නීතිය මමුවමයේ කැඩුවා. අපිට සාකච්ඡා කරන්න ඕන. සීමාබෝධිය ගාවේ ඉන්න සීමාබෝධිය ළඟ අරන්තලා භික්ෂුන් වහන්සේලා. හරිද? ඒතකොට ඒ අය සතුරු ප්‍රහාරයකට සූදානම් වෙලා හිටියේ. ඒතර ඇයි මේ අපිට විතරක්? අන්න එතන තමයි සංක අභිමානය එන්නේ. එතන තමයි සංක මෙති. ඒක නිසා මේ රණවිරුවාට කරන දේ මේ රණවිරුවාට මේ වගේ රණවිරුවා විසින් ආරක්ෂා කරපු රට දාද ව්‍යවස්ථාවකින් බෙදෙන්න හදන ඔබතුමයි ප්‍රශ්නේ ඇහුවොත් හොඳයි. මට මං කියන්න කොහොමද ඒකේ රට බෙදන්න හදන කියලා මේ ව්‍යවස්ථාවෙන්. ඒතර එහෙම කර කර මේ අපිට මෙහෙම සලකනවා නම් ඇත්ත වශයෙන්ම අපි නිකන් ඉන්නේ නැහැ. මොකද අපි මේ ඉතා අමාරුවේ නෑ. දැන් මට තියෙන ගැටලුව තමයි දැන් මහින්ද රාජපක්ෂ කාලයේදී චතුරාංගනී සේනාවක් අරගෙන ගිහිල්ලා
ජිනීවානුවරට ජයග්‍රහණය කරගන්න බැරි වෙච්ච එක. ඔබතුමා මේ හුදකලාව ගිහිල්ලා රාජ්‍ය බලය නැතුව රාජතාන්ත්‍රිකයෝ නැතුව මැතිඇමතිවරු නැතුව කරගන්න පුළුවන්. ඉතින් ඒක උත්සාහ කිරීමක් කරන්නේ. මොකද මහින්ද රාජපක්ෂ රජයේ කාලේ එක කළා. ඉතින් මම ඔබතුමාට කිව්වනේ මහින්ද රාජපක්ෂ රජයේ කාලේ 2014 අපිට විරුද්ධව තිබ්බ යෝජනාවලියේ සංක මොකද වුණේ 23ක් පක්ෂව ඡන්ද දුන්නා, 12ක් විරුද්ධ වුණා, 12ක් වැළකී සිටියා. ඒ කියන්නේ 24ක්, ඒ කියන්නේ වැඩිපුර එක අපිට පක්ෂව තිබ්බේ. නමුත් ඒක හරි ගියේ නැහැ. මොකද බලවත් රටවල් අපිට විරුද්ධව සිටිබ නිසා. ඒතකොට මේ පාර ඇයි එක රටක්වත් අපිට පක්ෂ නැත්තේ? මොකද මේ පාර යුද අපරාධ කරයි කියලා අපේ රජය විසින් පිළිඅරන් තියෙන හින්දා. මහින්ද රාජපක්ෂ රජයේ කාලේ පුළුවන් තරම් ඒකට උත්සාහ කළා. නමුත් කරන්න බැරි වුණේ ඇයි? මොකද මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා සමග සම්පූර්ණයෙන්ම ඇමරිකාව, කැනඩාව, ජර්මනිය, එංගලන්තය, එතකොට මේ ඒ සම්පූර්ණම රටවල් හිලරි ක්ලින්ටන් ඇතුළු සම්පූර්ණ රටවල් තරහා වෙලා හිටියේ. මොකද ඔවුන්ගේ කීම සතේකට මායිම් කරන්න නැතුව මේ ත්‍රස්තවාදී නිම කළ නිසා. ඉතින් ඉතා අමාරුවෙන් තමයි ඒ දාතේ රාජතාන්ත්‍රික භාවය මේ අපිට ෆයිට් කළේ. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? අද එක රටක්වත් අපිට සපෝට් කරන්න නැති ඇයි? මොකද අපි මේකට සමානුග්‍රාහකයෙක් දක්වනවා. ඒක නිසා තමයි මම ගිහිල්ලා අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන්, රණවිරුවා වෙනුවෙන් මේ කරන්න හදන්නේ. අපි මේක අපි ඒ රිපෝට් එක දීලා, වාර්තාව දීලා, මේ මානුෂීය නීතිය සම්බන්ධයෙන් කියලා අපි කොහොමද දෙමළ මිනිස්සු ආරක්ෂා කළේ, අපි කොහොමද මේවා ඔවුන්ට ආදරය වෙ කියන ඒ පණිවිඩය තමයි මම දෙන්න යන්නේ. දැන් එදා සහ අද සංසන්දනය කරද්දී යම්කිසි සාධනීය ලක්ෂණ ඔබතුමා දකින්නද? දැන් එදා ඔබතුමාලා අඳෝනා තිබ්බා විදුලි පුටුවට ගෙනියනවා, විදුලි පුටුවට ගෙනියනවා කීකේ. අද විදුලි පුටුව ගැන කතාවක් නැහැ. ඔබතුමාලා, ඒ කියන්නේ හිටපු ජනාධිපතිතුමා ඇතුළු රණවිරුවන් අද විදුලි පුටු වීදිකාවෙන් නිදලා බොහොම සැනසෙන්නේ ඉන්නවා. ඒකනේ සංඝ කියන්නේ විදුලි පුටුව ගැනයි, මේ ව්‍යවස්ථා ගැනයි මිනිසුන්ට පේන්නේ. මොකද අද මිනිස්සු කියන්නේ මේ වැට් වැඩි කරන එකයි සයිටම් එක ගැන කතා කරන්නේ. ගොඩක් මිනිස්සු දන්නේ නැහැ විදුලි පිටියේ එන විදිය දන්නේ නැහැ. දැන් ඔබතුමා දන්නවා අතුරුදන් වීමේ පනත කියනක සම්මත කළා. අතුරුදන් වීමේ පනත. මොකද ඒෙන් කරන්නේ? විදුලි පිටියට යන එක තමයි මෙතන කරන්නේ. ඒක කවුරුත් දන්නේ නැහැ. අතුරුදන් වීමේ පනත ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව තමයි ඒක සම්මත කළේ. මොකද ඒෙන් කරන්නේ? ඔබතුමා කියන්නේ අතුරුදන් වූවන්ගේ පවුල් වලට යම් කිසි සාධාරණයක් වෙන්න ඕනේ. අන්න ඒකනේ බොහෝ අය හිතන්නේ. කියන්නේ ඔබතුමා හිතන්නේත් ඒකයි. නමුත් ඒ අතුරුදන් වීමේ අය සොයන මුවාවෙන් කරන්නේ යුද්ධයට නායකත්වය දුන්න දේශපාලන සහ යුද නායකයෝ අන්තර්ජාතික දංගෙඩියට යවන හැටි. ඒක මට වෙන්නේ කොහොමද කියලා කියන්න ඉඩ දෙන්න සංක. මොකද ඒතකොට තමයි මිනිස්සු දැනගන්නේ ඔබතුමාගේ ප්‍රශ්නෙට ඒක උත්තර දෙනවා. 011 5 23 83 14 කියන දුරකථන අංකයේ බොහෝ වෙලාවක් දිසානායක මහත්මයා රැඳී සිටිනවා අනුරාධපුරයෙන් කතා කරන්නේ. අයිබුවන්. අයිබුවන් නිරේධකතුමනේ. ඔව් කියන්න ඔබේ ප්‍රශ්නේ. අපේ වීරසේකර අංගරුව ආචාර්යතුමාගෙන් අහන්නේ. ඔව්. අපේ යුද හමුදාපති වශයෙන් ජෙනරල් පොන්සේකා තමයි යුද්ධේ නියෝවා වශයෙන් එදා යුද පිටියේ හිටියේ. එදා 2009 මේ මාසේ 18 වෙනකොට යුද්ධේ ඉවර වෙනකොට පස්සේ එතුමා දේශපාලන ජීවිතයට පිවිසිලා පිවිසෙන පස්සේ ඡන්දේ තිබුණු 15 අපේ ගරු ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා ඉදදී එතුමා හිරපාරයට ගත්තා. ඔව් කියන්නේ සනහ. ඒ කියලා මම අපේ විරදේකර ආචාර්යතුමගෙන් අහනවා. ඔව්. ඔබතුමාට. ඔව් මේමයි. ඉතින් පොන්සේකා මහත්මයා ඇවිල්ලා යුද්ධය ජයග්‍රහණය කරපු හමුදා ප්‍රතිවරුන් 5 දිනාගෙන් කෙනෙක් පමණයි. පොන්සේකා කියන්නේ යුද හමුදාව නියෝජනය කරපු එකක්. 5 දිනක් කියලා ඔබතුමා කියන්නේ. යුද හමුදාව, නායක හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආශ්‍රය බලකාය. ඔය පහනේ ඔය ආයතන පහනේ යුද්ධ කළේ. ඒ 5 දිනාගෙන් ඒ ආයතන පහම එක හා සමානම එක එක විවිධ ශ්‍රේෂ්ඨවල මේ යුද්ධ ජයග්‍රහණයට සම්පූර්ණයෙන්ම දායක වුණා. එතකොට යුද්ධය නිමා කරන්න යුද හමුදාව විශේෂ දායකත්වයක් දක්වයි කියලා. දැන් යුද හමුදාව යුද්ධ කරන්නේ කොහොමද? සංක නාවික හමුදාවේ LTT නැව් ටික මේ විනාශ කළේ නැත්තම් යුද හමුදාව අදත් යුද්ධ කරන මොකද ඕනතරම් බඩු වෙනවා. එතකොට එයා ෆෝස් එකෙන් ඇවිල්ලා ඒ ටාගට්ස් වලට බෝම්බ දාලා මේ ඒ ටාගට් මුරුදු කළේ නැත්තම් යුද හමුදාවට යන්න බෑ. එතකොට පොලිසිය නීතිය හා සාමය රැක්කනම් අදත්
යුද්ධාම්දාව යුද්ධ කරනවා සිවිල් ආශ්‍රය බලකායේ තරජිත ගම්මාන ආරක්ෂකලේ නැත්තම් ඒ මිනිස්සු පල්ලෙහාට ආවන යුද්ධාම්දාවට පල්ලෙහෙන් දැන් තමයි උඩට යන්න වෙන්නේ. ඒ කියන්නේ මේ හතරම මේ පස් දෙනාම එක එක ශේෂ්ඨවල උපරිම වශයෙන් වැඩ කළා. ඉතින් එයාගේ දායකත්වය ඇත්ත වශයෙන්ම යුද්ධාම්දාව ගොඩක් මැරුණා. ආරක්ෂකවත් මැරුණා. සිවිල් ආශ්‍රය දායක මැරුණා. පොලිසියත් මැරුණා. ගුවන් හමුදාවත් මැරුණා. එතකොට එක එක දැන් ලයන්ඩ් එකේ ගොඩබිම යුද්ධාම්දාව ඉතා හොඳින් වැඩ කළා. ඒ වගේම මුහුදේ නායක හමුදාව හොඳින් වැඩ කළා. ගුවනේ ගුවන් හමුදාව වැඩ කළා. එතකොට සිවිල් ආශ්‍රය බලකායේ මායිම් ගම්මානවල සම්පූර්ණම ආරක්ෂා කළා. මේ වගේ හැමෝම එකක් කළා. එතකොට මේ ෆොන්සේකා මාත්මයාට ඇත්ත වශයෙන්ම මේ හමුදාවේ ඉද්දි දේශපාලනය කළා කියන චෝදනාව මත තමයි ඔවුන් යුදාධිකරණයකින් තමයි වරදකරුනේ අර කිව්වා වගේ. ඉතින් අපි ඇත්ත වශයෙන්ම මම ඒක පුද්ගලිකව කැමති නැති වුණත් ඒක ඒ වරදට ඔහු වරදකරුවා වුණා. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි සංක යුද්ධයක් දිනන්නේ කවුද? දැන් මේ ප්‍රශ්න ඔක්කොම අහන්නේ මේ ෆොන්සේකා මහත්මයා තමයි මේ යුද්ධ දින්නේ. ඒ එතුමාට මෙහෙම කරන එක වැරදි කියලා. එතුමාට ඒ කරපු වැරද්ද හරි වැරද්ද නෙමෙයි මම කියන්නේ. මොකද මගේ පාසලේ මට වඩා අවුරුද්දක් ජ්‍යෙෂ්ඨයි. අපි දෙන්න එකට කෙඩටින් කියලා. එතකොට ජෙනරල් ෆොන්සේකා ගැන ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා ගැන අද ඔයගේ ප්‍රශ්න අහන්නේ සංක ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මුළු ලංකාවම දන්න නිසානේ. කොහොමද දැනගත්තේ? එතකොට යුද්ධයක් දිනන්නේ කවුද සංක? යුද්ධයක් දිනන්නේ දේශපාලඥයා. එතකොට ඉංග්‍රීසියෙන් කියනවා the war is an extension of politics scale. ඒ කියන්නේ යුද්ධය ඇවිල්ලා දේශපාලනයේම දිගුවක්. There can be politics without war, but there can't be any war without politics. ඉංග්‍රීසිං ඒ කියන්නේ දේශපාලනයක් තියන්න පුළුවන් යුද්ධයක් නැතුව. නමුත් යුද්ධයක් තියෙන්න බෑ දේශපාලනයක් නැතුව. ඒ කියන්නේ යුද්ධයක් දිනන්නේ හෝ පරාජය කරන්නේ දේශපාලකයා. දෙවෙනි ලෝක මහා යුද්ධය දින්නේ කවුද සංක? චර්චිල්. පළතුනා හිට්ලර්. එතකොට වින්සන් චර්චිල් දිනනවා කිව්වම ඇඩ්මිරල් පජට්ගේ නැත්තම් ජෙනරල් හූස්ගේ නම් කියවන්නේ නැහැ. ඒ කියන්නේ දෙවෙනුවට තමයි කියන්නේ. එතකොට දේශපාලඥය තමයි තීරණ ගන්න. උදාහරණයක් ඇටියට 1987 වඩමාරච්චි මෙහෙයුමේදී ප්‍රභාකරන් මරන්න දීප දවස් 3යි නැත්තම් 4යි ප්‍රභාකරන් කොටු වෙලා හිටියේ. එතකොට ඉන්දියාවෙන් ඇවිල්ලා පරිප්පු දාලා ඉන්දියාවේ තිබ්බ අපේ ගුවන්පතය උල්ලංඝනය කරලා පරිප්පු දැම්මට පස්සේ එදා හිටපු රාජ්‍ය නායකයෝ නිවට වෙලා බියගු වෙලා යුද්ධ නැවතුවා. ඒ කියන්නේ දේශපාලඥ නැවැත්වේ. එදා ඒ යුද්ධ නැවැත්වේ නැත්තම් වීරයා වෙන්නේ දෙන්සල් කොබ්බෑගඩුව සහ විජයවීරරත්න. ඒගොල්ලන්ගේ ඇස් දෙක තිබ්බ කඳුළු අපි දැක්කා. මොකද යුද්ධය නිම කරන්න තිබ්බ දවස් 3-4යි. එතකොට මේ පාරක් 2009 මැයි මාසයේ 19 ප්‍රභාකරන් මැරුණේ මැයි මාසයේ 10-11 වෙනකොට කෘෂ්ණාව මේ ප්‍රංශේ විදේශ ඇමතුමා මිලිබෑන්ඩාව එංගලන්තෙන් ඇවිල්ලා ජනාධිපතිතුමාට මේ නවත්තන්න කිව්වා. ජනාධිපතිතුමා ඒක නැවැත්තුව නම් අද ෆොන්සේකව කවුරුත් දන්නේ නැහැ. අද මේ යුද්ධයක් දිනන්න බෑ. එතකොට ජනාධිපතිතුමා ඒ තීරණය ගත්තේ කොහොමද සංක? ඒ තීරණය ගත්තේ තමාගේ දේශපාලන අනාගතයේ පරදුවට තියලා. ඒක තමයි එතුමාට පරාජය වෙන්නත් උනේ. ඒක තමයි ජෝන් කෙරි කිව්වේ we are part of this victory කියලා. එතකොට ඒක නිසා යුද්ධයක් ජයග්‍රහණය කරන දේශපාලකයා. ඉතින් ඒකේ සම්පූර්ණයෙන්ම මේ මනාද ගෞරවය අපි දෙන්න ඕන මහින්ද රාජපක්ෂලා. අනිවාර්යයෙන්ම ෆොන්සේකට ඒ ගෞරවය ඇති වෙනවා. ඒ වගේම තමයි කරන්නගොට්ට රොෂාන් ගුණතිලකට ජයන්ත වික්‍රම ඒ දවස්වල හිටපු ඒ පහේ මේ නායකයන්ටත් ඒ ගෞරවය ඇති වෙනවා. ඒතර ඒක නිසා ෆොන්සේකවයි මහින්ද රාජපක්ෂව කවදාකවත් අපිට සමාන කරන්න බෑ. ඉතින් ඒ මොකද මහින්ද රාජපක්ෂ තමයි මේ යුද්ධෙ දින්නේ. ඉතින් ඒ මොකද දේශපාලක්ද? නමුත් ඇත්ත වශයෙන්ම හමුදාව තිබ්බේ නැත්නම් එතුමාට යුද්ධෙ දිනන්න බෑ. ඒකට සම්පූර්ණයෙන්ම යුද නායකත්වය දුන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂගේ ඒ සැලසුම් තිබ්බේ නැත්නම් කවදාකවත් මේක කරන්න බෑ. අනිත් එක ඒ හමුදාවල් අතර තිබ්බ අන්‍යෝන්‍ය අවබෝධය ඒ සම්පූර්ණයෙන්ම ඇතිකලේ සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂ. මොකද මම අවුරුදු 35ක් නාවික හමුදාවේ, අවුරුදු 4ක් සිවිල් ආශ්‍රය බලකායේ, අවුරුදු 39ක් යුද්ධයේ ආරම්භයේ සිට අවසානයේ දක්වා හිටපු කෙනෙක් හැටියට ඒ විවිධ ජනාධිපතිවරු, විවිධ ආරක්ෂක ලේකම්වරු මේකට අවතීර්ණ වෙච්ච හැටි මම හොඳින් දන්නවා. ඉතින් මෙතින්දී මහින්ද රාජපක්ෂයි ගෝඨාභය රාජපක්ෂගේ ඒ දේශපාලන නායකත්වය තිබ්බේ නැත්තම් අපි කවදාකවත් මේ යුද්ධ දිනන්නේ නැහැ. ඉතින් ෆොන්සේකාව හිරේ දාපියක පුද්ගලික මම කැමති නැතුව ඇති. නමුත් ඒක යුදාධිකරණයකින් හරි ක්‍රමවේදයට වෙච්ච දෙයක්. ඉතින් ඒකෙන්ද ඒක ඇපීල් කළෙත් නැහැ යා. දැන් අපි මේ ගැටලුව මේ ප්‍රශ්නය ප්‍රේක්ෂකයාගේ ප්‍රශ්න යොමුවන්නට පෙර අතු අපි කතා බහ කරමින් සිටියේ අතුරුදන් වූවන්ගේ කොමිසම සම්බන්ධයෙන්. එතකොට සංක දැන් බලන්න
ඔබතුමා කියනවා මේ දැන් රණවිරුවා ඉතාම හොඳින් ඉන්නවා කියලා. ඉතින් මම දන්නේ ඔබතුමා එක්ක කොහොමද කියලා. රණවිරුවා හොඳින් නෙමෙයි. රණවිරුවා ඔබතුමා කිව්ව දැන් විදුලි පුටුව ගැන කිව්වා. විදුලි පුටුව එනවා. විදුලි පුටුව එන්නේ මේ සයිටම් අස්සේ තමයි. සා වැට් එක පිටුන අස්සේ තමයි විදුලි පුටුව එන්නේ. ව්‍යවස්ථාව අස්සේ විදුලි පුටුව එන්නේ. ඒක වෙන්නේ කොහොමද කියලා මම කියන්නම්. ද OMP එක Office of Missing Personnel Act. ඒ කියන්නේ අතුරුදන් මේ පනත කාර්යාලය පනත ඒක සම්මත වුණා ප්‍රජාතන්ත්‍ර විරෝධීව. ඒක කොච්චර ඡන්ද හම්බුණාද කියලාවත් කවුරුත් දන්නේ නැහැ. මොකද ඡන්ද ගණන් කළේ නැහැ. ඡන්දයක් ගණන් කරනකොට පාර්ලිමේන්තුවේ ඒක ඒක ආබාධ විපක්ෂය තමන්ගේ වගකීම ඉෂ්ට කරෙත් නැහැ. ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා ඕක ওই පනත අභියෝගයට ලක් කරන්න තිබ්බා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද කියලා. ඒ ඒ ඒ ඔබතුමා ඒ කාලේ හිටියේ නැහැ පාර්ලිමේන්තුවේ. ඒනට ඒ ඒ අඩුපාඩුවත් පිළිගන්න ඕනේ. ඔව් ඒක සංක ඒක ආබාධ විපක්ෂ විතරක් නෙමෙයි ඔබතුමාටත් කරන්න පුළුවන් ඒක. ඒක ඒක මුළු රටේ ඕනම ජනතාවට කරන්න පුළුවන් එකක්. ඒක ආබාධ විපක්ෂ මන්ත්‍රීවරුන්ට පමණක් නෙමෙයි. ඒක රටේ ජනතාවට පුළුවන් ඒකට විරුද්ධව ශේෂ්ඨ අධිකරණයකට. එතකොට අපි ඔක්කොම මමත් ඒකට වග කියන්න ඕනේ. ඒක වෙන්නේ මේ සංක ന്യാය පුස්තකයට දැම්මට පස්සේ දවස් 7ක් ඇතුළත තමයි ඒක කරන්න ඕනේ. එතකොට මේක ന്യാය පුස්තකයට දැම්මේ කවද්ද? ඒකාබද්ධ විපක්ෂය මහා බැංකුවේ අධිපතිට විරුද්ධ උද්ඝෝෂණය කරනකොට. එතකොට උදේගම්මන්පිල මන්ත්‍රීවරයා හිටියේ හිරේ. එතුමා තමයි සාමාන්‍ය මේව බලන්නේ. එතකොට මේකෙදි රෝහිත අබේගුණවර්ධන එතුමාට මේ තුවාල වුණා, ශ්‍රියාන වික්‍රමතිනට තුවාල වුණා, එතන පොඩි කලබලයක් වුණා. ඉතින් ඒ දවස් හත ගියා කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒක ඊටාම සූක්ෂම තමයි ඒක දැම්මේ. ඉතින් ඒකින්ද ඒකේ ඒකට ඒකබද්ධ විපක්ෂයට බයින්නවනම් මටත් බයින්න ඕනේ, ජනතාවටත් බයින්න ඕනේ. ඒගලන්ටත් පුළුවන් මේක කරන්න. නමුත් මේක කවදාකවත් ඒ විදිහට එලිපිට කලේ නැහැ. දෙවෙනි එක තමයි අතුරුදන් වීම කාර්යාලය පනතේ. මේකේ පළවෙනිම වැරද්ද මොකද්ද? සංක මේකේ ත්‍රස්තවාදියා සහ රණවිරුවා සමාන තලයකට ගෙනල් තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම දුෂ්ට ක්‍රියාවක්. ඒ කියන්නේ මේකේ අතුරුදන් වීමේ මිනිහාව පුද්ගලයාව අර්ථ දක්වලා තියෙන්නේ උතුරු නැගෙනහිර ගැටුම් වලින් අතුරුදන් වූ අය. ඒතකොට උතුරු නැගෙනහිර ගැටුම් වලින් අතුරුදන් වූවේ මේ හමුදාවල් වල පුද්ගලයන්ට අමතරව LTT එකේ කොටි සමාජිකයෝ. ඒතකොට ත්‍රස්තයයි LTT කියන එක වචනයක්වත් මේක නැහැ. එහෙමනම් ත්‍රස්තවාදීයි රණවිරුවයි සමාන කරලා තියෙනවා. එතකොට දෙවෙනි එක තමයි මේ මේ කාර්යාලයක් මේකට පත් කරනවා. ඒ කාර්යාලයේ මණ්ඩලය පත් කරන්නේ කවුද? ව්‍යවස්ථාදායක සභාව. එතකොට ව්‍යවස්ථාදායක සභාවේ කවුද ඉන්නේ? ව්‍යවස්ථාදායක සභාවේ 10 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් කථානායක, තව නම් දෙකක් ඉන්නවා. පළවෙනි එක තමයි අගමැතිතුමා, දෙවෙනි එක තමයි විපක්ෂ නායක. ඊට පස්සේ ඒ දෙන්න පත් කරනවා 5 දෙනෙක්. එතකොට ජනාධිපතිතුමා පත් කරන එක්කෙනෙක් සුළු පත් කිරීම පත් කරන එක්කෙනෙක් කොහොමයි තියෙන්නේ. එතකොට 9න් 7ක්ම ඉන්නේ කාගේ අතේද? සම්බන්ධන්ගේ, රනිල් වික්‍රමසිංහගේ අතේ. එතකොට සම්බන්ධන් කියලා කියන්නේ LTT ත්‍රස්තවාදී සංවිධානයේ දේශපාලන හස්තයේ නායකයා. එතකොට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කියන්නේ යුද්ධයේ ජයග්‍රහණයට අංශු මාත්‍රයකින්වත් දායක නොවිච්ච පුද්ගලයෙක්. එතකොට ඒ දෙන්න තමයි මේ චෝදනා දෙක කරන්නේ වගකීමෙන්. වග සිතාම ලොකු වගකීම නැත්තම් මේ වගේ සුප්‍රසිද්ධ නායකාවක ඇවිල්ලා විදියට කතා කරන්නේ නැහනේ. එතකොට LTT එකේ දේශපාලන හස්තයේ ප්‍රධානිය තමයි සම්බන්ධ. මොකද සම්බන්ධතාවම වඩුක්කොඩේ සම්මුතියේ මේ ඒකේ එල්බගෙන ඉන්නවා. ඒක සම්පූර්ණයෙන්ම රට ඊළම් කරා යන එක. ඉතින් එයයි මේ ඒගොල්ලන්ගේ එතකොට මේ කාර්යාලයට පත් වෙන අය කවුද කියලා අපි දන්නවා. මේගොල්ලන්ට පුළුවන් ඕනම ගිවිසුමක් අත්සන් කරන්න. එතකොට ගිවිසුමක් අත්සන් කරනකොට සංක දැන් අපි දන්නවා ගෝලීය ද්‍රවිඩ ද්‍රවිඩ සංසදය එම්මානුවල්ගේ දේවයක්ගත්තුමාගේ මේකද මේක අපි තහනම් කරපු එක. එතකොට ඒ දැන් මේ තහනම් ඉවත් කළා. ඒකේ ඉන්න අයටත් මේකට එන්න පුළුවන්. එතකොට මේකේ තියෙන වැදගත්ම දේ සංක මොකද්ද? මේ අයට පුළුවන් සාක්ෂි ආඥා පනතට පටහැනි සාක්ෂි පිළිගන්න පුළුවන්. වීඩියෝ තාක්ෂණයෙන් එන සාක්ෂි පිළිගන්න පුළුවන්. ඊමේල් වල එන සාක්ෂි පිළිගන්න පුළුවන්. ඕනම කඳවුරකට රෑ 12කටුණත් යන්න පුළුවන්. ඕනම රහස්‍ය තොරතුරක් ඉල්ල ගන්න පුළුවන්. ඒව දුන් නැත්නම් අභියාචනාධිකරණයට අපහාස කළාසේ සලකා දඬුවම් විඳින්න පුළුවන්. ඉතාම අසීමිත බලයක්. ඒතකොට මෙහෙම කළාට පස්සේ මොනවද මේකල කරන්නේ? මේකෙන් දැන් උදාහරණයකට දැන් සරත් වීරසේකර කියලා ගත්තොත් සරත් වීරසේකර මෙහෙම කාන්තාව දූෂණය කරා කියලා කැනඩාවෙන් ඉඳන් කියනවා කාන්තාවක්. ඒක ජර්මනියේ ප්‍රංශයේ ඉන්න කාන්තාව ඔක්කොම පිළි මේක කරනවා. නමුත් ඒක අපේ සාක්ෂියඥපනට පටහැනි අපේ අධිකරණේ පිළිගන්නේ නැහැ. නමුත් මේගොල්ලෝ මොනවද කරන්නේ? ඒ අදාළ පුද්ගලයාට විරුද්ධව චෝදනා ගොනු කරලා වරදකරු කරලා ඒක යවනවා එක්සත් ජාතික සංගමයේ අදාළ මේ ආයතනයට.
එතකොට ඒක යන්නේ කොහොමද? හැබැයි උන්ට දඬුවම් දීමේ දණ්ඩනීය වගකීම වගකීම නැහැ. නැහැ. වගකීම නැහැ. එතකොට මේක යවන්නේ කොහොමද සංග? මේක යන්නේ එතකොට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් පස්සේ අනුමත වෙච්ච කාර්යාලයකින් කරන ලද සාධාරණ පරීක්ෂණයෙන් පස්සේ යන වාර්තාව කැටියට යන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? එතකොට වෙන්නේ ඒ ඕනම රටක අපි ඒ පුද්ගලයා ගියාම එයාට විරුද්ධව යුදාධිකරණයේ නඩු දාන්න පුළුවන් පළවෙනි එක. දෙවෙනි එක තමයි ඊටම වැදගත් කාරණේ තමයි සංක මේ අතුරුදන් මේ පුද්ගලයා අර්ථ දක්වනකොට පළවෙනි එක තමයි උතුරු නැගෙනහිර මේ ගැටුම් වලින් මේක. ඊ තුන්වෙනි එක තමයි බලහත්කාරයෙන් අතුරුදන් වීමේ ජාත්‍යන්තර සම්මුතියට අනුව අතුරුදන් වූ පුද්ගලයා. ඒතර ඒ ජාත්‍යන්තර සම්මුතිය කියනකොට සංකේ ජාත්‍යන්තර සම්මුතිය අපි අස්සම් කරලා තිබ්බේ නැහැ. අපි රැටිෆයි කරලා විතරයි තිබ්බේ. ඒක අස්සම් කළා ඊට පස්සේ ඔය රෝම එක නෙමෙයි. එන්ෆෝස් ඩිසපීරන්ස් කියලා තියෙනවා ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන් එකක්. ඒතර ඒකේ තියෙන බරපතලකම මේකයි. ඒක දැන් ඊට පස්සේ මේක දැන් මේ පනත අනුමත වෙනකොට ඒ සම්මුතියත් නීතියක් බවට පත් වුණා. ඒ සාමාන්‍යයෙන් ජාත්‍යන්තර නීතියක් අපි ජාත්‍යන්තරව අපි අස්සම් කළාට ඒක අපේ රටේ නීතිය බවට පත් වෙන්නේ නැහැ. මොකද අපි ඩුවලිස්ටික් කන්ට්‍රියක් නිසා. එතකොට අපේ රටේ ඒක පාර්ලිමේන්තුවේ පනතක් බවට පත් කරන්න ඕනේ. නමුත් මේකේ ඒක කරන්න ඉස්සෙල්ලා මේක තුලින් ඒක නීතියක් බවට පත් කළා. ඒ නීතිය මොනවද තියෙන්නේ? පළවෙනි එක තමයි විදේශ රටවල් වලට මැදිහත් වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි තමාගේ රටේ රටවැසියෙක් නොවුනත් වැරදිකාරයෙක්ට විරුද්ධව අත්අඩංගුවට ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ යුදාධිකරණයට යන්නේ. ඉතින් ඒක තමයි මේ රණවිරුවාගේ මේ ගිනි අට ගින ගිනි පුපුර තමයි මේ. මේක සාමාන්‍ය අය කවුරුත් දන්නේ නැහැ. ඒතකොට මේක ඒක ඕක තමයි මං කිව්වේ. ඒ කියන්නේ විදුලි පුටියට යන ගමන තාම තියෙනවා. මිනිස්සු දන්නේ නැහැ. මිනිසුන්ගේ අවධානය වෙනත් ඒ වලට යොමු කරලා තියෙන මේ ආණ්ඩුව විසින්. ඉතින් ඒකෙන්ද මේක තමයි තියන බරපතලම තත්ත්වය. ඉතින් මේක අපි ජනතාව තේරුම් ගන්න ඕනේ සංක. දැන් උදාහරණ කැටිය සංක මට යම් කිසි වෙලාවකට හිතේ දුකක් ඇති වෙනවා. මොකද අපි මැරුන්නේ නැහැ. අපි ජීවත් වුණා. සටන් කළා අපි ජීවත් වුණා. නමුත් 29,000ක් මැරුණ සංක. 14,000ක් ආබාධිත වෙලා තියෙනවා. සමහර අය ඉන්නවා සංක මේ බෙල්ලෙන් පල්ලෙ පණ නැහැ. ඇස් දෙක පමණයි කරකෙන්නේ. අවුරුදු 25ක තරුණෙක් නම් තව අවුරුදු 50ක් ජීවත් වුණොත් පතෝල කරලක් වගේ ඉන්නවා. සමහරගේ ඉන්නවා ඇස් දෙකයි කන් දෙකයි ඇහෙන්නේ නැහැ. අම්මා ඇවිල්ලා පපුවේ ඉනවා අම්මා කියලා. ඒතර තමයි අම්මා කියලා දන්නේ. ඒ අය ඔක්කොම මේ වැඩ මේ වගේ කැපවීම කළේ මේ රට ඒකේ රටක් හැටියට තියාගන්න. ඒ ජීවත් වෙච්ච රණවිරුවා 29,000ක් මැරුණා. ජීවත් වෙච්ච රණවිරුවා පෝරකේට යවන්න තමයි මේ මංගල සමීරාද ජෙනීවල කරන්නේ. එහෙමනම් වැට් වැඩි වුණාම කඩවල් වහන අපේ ජනතාව, සයිටම් එකට උද්ඝෝෂණය කරන අපේ ජනතාව, ස්වීප් ටිකට් එක අවුරුදු රුපියල් 10ක් වැඩි වුණායි කියලා උද්ඝෝෂණය කරන ජනතාව මේ රණවිරුවාට මේ දේ වෙනකොට ඇයි එක කඩයක් වහන්නේ නැත්තේ සංක? ඇයි එක උද්ඝෝෂණයක් කරන්නේ නැත්තේ? අපේ ජනතාව අද උද්ඝෝෂණය කරන්න හරි එළියට බහින්නේ මේ රණවිරුවා හින්ද නේද? මේ රණවිරුවන්ගේ කැපවීම හින්ද නේද? ඔවුන් එදා මේ ස්වාමිපුරුෂයයි බිරිඳයි ගියේ බස් දෙක. එතකොට ළමයා ඉස්කෝලේ යනකොට එනකන් බයේ ගින්දරින් හිටියේ. අද ඒව ඇයි අපේ ජනතාව අමතක කරලා තියෙන්නේ? ඒ අමතක කරලා තියෙන සංක ඔවුන් මේ ගැන දන්නේ නිසා, දන්නේ නැති නිසා. ඉතින් මේ අවස්ථාව මම කරගන්නවා. මම දෙරණට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ජනතාව දැනුවත් කරන්න. දැනුවත් කරාට පස්සේ අපිට මේ ජනතාවගේ සහයෝගය ඇත්ත වශයෙන්ම අවශ්‍යයි. විශේෂයෙන්ම රණවිරුවන්ට මහිරාජ් කියලා ඉන්නවා රණවිරුවෙක්. ඔබ දන්නවා පසුගිය කාලේ ඔය ආබාධ රණවිරුවන්ගේ උද්ඝෝෂණයට ආවා. එතුමාට ඒ පෙන්ෂන් එක තියෙනවා. එතුමා අවුරුදු 12ට වැඩි. එතකොට ඒකෙදි එක ඇහැක් එයාගේ මුලිතිව් ඇටැක් එකේ බාගෙට පේන්නේ. ඇඟේ හැමතැනම මූ නිසා. ඉතාම හොඳ ෆයිටර් කෙනෙක්. ඒත් එදා උද්ඝෝෂණයේදී කඳුළු ගෑස් එක ටියර් ගෑස් එක කෙලිම හැදිලා අනිත් අය සම්පූර්ණයෙන්ම අන්ධ වෙලා තියෙන්නේ. එතුමා තාමත් එනවා. ඉතින් ඒ වගේ කැපවීම කරන රණවිරු ඕනතරම් කකුල් දෙක නැති අය ඉන්නවා. ගුණසේකර ඇස් දෙකයි අත් දෙකයි නැති අය ඉන්නවා. ඉතින් මේ අයට මේ වගේ දැඩි අසාධාරණයක් කරනකොට, මේ අයව හිරේ දානකොට, මේ අය මේ වගේ ඕපියම් අතුරුදම් වී පනතයට ඉතාම දුෂ්ට ලෙස නිඳිත ලෙස පාවා දෙනකොට ඇයි අපේ ජනතාව ඉදිරියට එන්නේ නැත්තේ කියන එක ගැන අපිට ලොකු සංවේගයක් තියෙනවා. ඒ සංවේගය මම හිතන්නේ මේ සාකච්ඡාවෙන් පස්සේ යනි හරි ජනතාව දැනුවත් වෙයි කියලා මම හිතනවා.
රියඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතුමා සමග අද අපි 360 රැඳී සිටින්නේ. දැන් මීට සති කිහිපයකට පෙර ආතුව සතියන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා කියනවා, ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කිසිම කෙටුම්පතක් නිර්මාණය කරලා නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කිසිම එහෙම ලේඛනයක් මේ වන විට නිල වශයෙන් සකස් කරලා නැහැ. එහෙම එකක් තියෙනවා නම් එතුමාටත් පෙන්වන්න කියලා අභියෝගයක් කරනවා. එහෙම තියෙද්දි ඔබතුමාලා මේ කොරේ කිඹුල්ලු දැකලා රටගිනි තියෙනව නේද? ඔව්, ජයම්පති වික්‍රමරත්න කියන එක්කෙනත් මම දකින්නේ දේශයට ද්‍රෝහි වෙන අංක එකේ පුද්ගලයෙක් හැටියට. ඒ මොකද දේශයට ද්‍රෝහි වෙන ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා ඔහු. ඉතින් ඔහු කියන්න බෑ ඔහු මොනවක් මේ දන්නේ නැහැ කියලා. ඔහු කියනවනේ එහෙම කෙටුම් පතක් නැහැ. ඒක තමයි. ඉතින් එහෙමනම් මොකද අනු කමිටු හයක් පත් කරක බව සංක දන්නවද? ඔය අනු කමිටු වලින් ඒකාබද්ධ විපක්ෂ ඉවත් වෙනවා. පාලුගේ වළම්බිඳ ගන්න ඉඩ දෙනවා. ඔව්, ඒකාබද්ධ විපක්ෂ ඉවත් වෙන්නේ අනු කමිටු වලට ඉඳලා ඒගොල්ලන්ගේ කිසිම නිර්දේශයක් ඒකට අන්තර්ගත කළේ නැති නිසා තමයි ඒකාබද්ධ විපක්ෂ ඒකෙන් ඉවත් වුණේ. හැබැයි ඒක ඉවත් වෙනකොට අනු කමිටුත් අහෝසි වෙලා තිබ්බේ. මොකද අනු කමිටු වල සම්පූර්ණයෙන්ම රාජකාරී ඉවරයි. ජයන්තපති වික්‍රමරත්න තමයි මේ සංක චන්ද්‍රිකා පැකේජ් කියලා අපේ ඒ දවස්වල ඉතාම ප්‍රසිද්ධියට පත් වුණේ. ඒකිනුත් මේ උතුරට බලය බෙදලා සම්පූර්ණයෙන්ම මේක බෙදන්න හදපු එකේ නිර්මාතෘවරයා තමයි එයා. ඒතර එයා තමයි මේකෙත් පිටිපස්ස ඉන්නේ, එයා සහ සුමන්දිරම් මන්ත්‍රීවරයා. ඉතින් ඔබතුමා ඒ චන්ද්‍රිකා පැකේජ් එක්කෙනෙක් අමතක කරනවා ඔබතුමාලගේ කඳවුරේ ඉන්න හින්දා මහාචාර්ය ජීල් පීරිස්. ඔව්, මහාචාර්ය ජීල් පීරිස්. නමුත් ඒ වුණාට අද ඉතාම හොඳින් දේශ හිතයිශීව අපේ වැඩ කරනවානේ. එතකොට ඒක හින්දා ඒ ප්‍රශ්නයක් අපිට නැහැ. ඒතර මෙතෙන්දි තියෙන්නේ සංක, දැන් මේ ව්‍යවස්ථාව එන්නේ මොකද? මේ ව්‍යවස්ථාව එන්නේ තර ජෙනීවා යෝජනාවල ප්‍රතිඵලයක් හැටියට. ඒකේ තියෙනවා බලය බෙදීමේ යාන්ත්‍රණයක් ක්‍රියාකරන්න කියලා. ඒතර ජෙනීවා යෝජනාව ගත්තම තව පාරක් මට මේක කියන්න ඉඩ දෙන්න. 1815 දී සංක උඩරට ගිවිසුමෙන් අපි අපේ ජාතිය පාවා දෙන කොටත් අපේ නීති රීති සහ අපේ සම්ප්‍රදායන් අනුව තමයි ඒ උඩරට ගිවිසුම අස්සං කළේ ඉංග්‍රීසියෙන්. ඒ කියන්නේ බුද්ධාගමටත් මුල් තැන දෙන මේ ප්‍රතිපාදන ඇතුව. ඒ කියන්නේ අපේ නීතියට අනුව. නමුත් 2015 මේ යෝජනාව සම්මත කරන්නේ ඒගොල්ලන්ගේ බටහිර රටවල් සහ දෙමළ දෙනු බෙදුම්වාදී ඩයස්පෝරාවේ කොන්දේසි අනුව. ඒතර මේක උඩරට ගිවිසුමටත් වඩා ලොකු නින්දිත දුෂ්ට පාවාදීමක් තමයි මේ මංගල සමයේ අද මේ ජෙනීවා නුවර ඉඳන් කරන්නේ. ඒතකොට ඒකේ තියෙන එකක් තමයි මේ බලය විදීම. මේක කරන්න ඕනේ ඔයගලන්ට. මොකද මේකල බලය කාවේ? ඔබතුමා 1818 ගිවිසුමේදී 15 ගිවිසුමේදී සඳහන් කරා මේ බුද්ධාගමට මූලිකත්වයේ දීලා කරේ කියලා. දැන් ඊට පස්සේ ඔබතුමාලා කාලාන්තරයක් තිස්සේ චෝදනා කරා 9 වගන්ති ඉවත් කරන්න යනවා, බුද්ධාගමට තිබෙන මූලිකත්වය අහක් කරනවා, අනාගමික රටක් බවට පත් කරනවා කියලා. දැන් ඒ සටන් පාඩයක් ඉවරයිනේ. ඇයි රජයෙන් ඉතාමත් පැහැදිලිම කියනවනේ බුද්ධාගමට තිබෙන අනිවාර්යම. නමුත් ඒක ලාල් විජේනායකගේ සභාපතින් යුත් මහජන කමිටු වාර්තාවේ තියෙන එක නිර්දේශයක් ඒක. ඒතකොට මේක මේ සංක අපි හිතන්නේ අපි දැන් පොඩ්ඩක් පරණත අය, දේශපාලනය වගේම සමාජයේත් පරණත අය, අපි දන්නවා මේ ජාතික කුඩිය වෙනස් කිරීම, ජාතික ගීය වෙනස් කිරීම, බුද්ධාගම මුල් තැන තීම කියන ඒවා වෙනස් කරනවා කියලා ඇවිල්ලා ඒව නෑ වෙනස් කරන්න නැහැ කියලා අනිත් එක දෙන්න තමයි මේ හදන්නේ. ඒතකොට කවුරුත් මොනවත් කියන්නේ නැහැනේ. ඒක සෑහීමට පත් වෙනවානේ. ඒක තමයි මේකේ තියෙන උපක්‍රමය. ඉතින් ඒකෙන්ද ඒ උපක්‍රමයට අපි අහුවෙන්නේ නැහැ. මොකද ඒ වගේම තමයි අපි බුද්ධාගමට තැන දෙන එක වළක්වන්න අපි ඉඩ දෙන්නේත් නැහැ. කොහොමටත් ඒක අපේ අවුරුදු 2500ක් තිස්සේ සංක අපේ රජවරු යුද්ධ කළේ මාලිගාවල් හදන්න නෙමෙයි. මේ රටේ හැම පස් පිඩක්ම, හැම බිංගලක් අංගලක්ම බුද්ධාගමට පූජා කළා හමාරයි. දුටුගම රජුරු යුද්ධ කළ යුද්ධ දින්නට පස්සේ ඉස්ලාම කළේ මාලිගාවක් හදන එක නෙමෙයි, තමගේ ජයකොන්තිය නිදන් කරලා මිරිසිවැටිය හැදුවා. ඊට පස්සේ ලෝමාවා පහය හැදුවා. ඊට පස්සේ සර්වඥධාතුන් අටන් එකක් නිදන් කරලා රුවන් වෙලිසාය හැදුවා. බුද්ධාගම පෝෂණය කළා. වළගම්බා රජු යුද්ධ කළාට පස්සේ දින්නට පස්සේ ඉස්ලාම කළේ ක්‍රීඩාංගන හදන එක නෙමෙයි. ඔහු ඉස්ලාම කළේ ලෝකයේ ලොකුම ගඩොල් ස්තූපය වන අභයගිරිය හැදීම. එතකොට දුටුගම රජු තුන්පාරක් මේක බුද්ධ ශාසනයට මේ ලංකාව දීලා තියෙනවා, පූජා කරලා තියෙනවා. දේවානම්පියතිස්ස රජුරෝ මිහිඳු හාමුදුරන්ට අතපැන්වත් කරලා මේ රට බුද්ධාගමට දීලා තියෙනවා. කිස්සිරිමවන් රජුරෝ
මේක දළදාවට පූජා කරලා තිනවා. මේක හැම බිං අගලක්ම හැම පස් පිටල්ලක්ම බුද්ධ ශාසනයට පූජා කරලා හමාරයි. ඒක නිසා ඒක ඒ බුද්ධාගම මේ රටේ තියෙන බුද්ධාගමට තැන දෙන එක වළක්වන්නට මොන ජගතෙකුටවත් අපි ඉඩ දෙන්නේ නැහැ. එහෙම තියලා සංක මොනතරම් කෝවිල් ඉදිවිලා තියෙනවද, මොනතරම් පන්ස් මේ පල්ලි ඉදිවිලා තියෙන මේ රටේ බුද්ධාගමට තැන දුන්නයි කියලා අපි අනිත් රටව අනිත් ආගම් වල හෙලා දක්ලා තියෙනවද නැහැ. අපිට වඩා සමහරවිට පන්සල් වලට වඩා කෝවිල් සහ පල්ලි ඉදිවිලා තියෙනවා. ඒක වෙනම කතාවක්. ඒතර මෙතන තියෙන්නේ මේ බලයේ බෙදීම. මේ රට මේ ජයම්පති වික්‍රමරත්නලා කරන මේ වැඩෙන් මේ අනුකමිටු හයක් ඔහු මේ රන් වික්‍රමසිංහ මේ අගමැතිතුමා අනුකමිටු හයක් පත් කළා. ඒක ප්‍රධානම එක තමයි සංක මධ්‍ය පරියන්ත සම්බදතා අනුකමිටු සෙන්ටර් පෙරිපරි සබ් කමිටි. ඒ කියන්නේ මධ්‍යම රජයයි මේක අතරයි. එතකොට ඒකීය රට බෙදෙන්න කොහොමද කියලා මම කියන්නම්. ජනමත විචාරණයකටත් යන්නේ නැතුව කොහොමද බෙදෙන්නේ කියලා මම කියන්නම්. එතකොට ඒක ඉස්සෙල්ලම ඔබතුමාට කිව්වා ඒකීය රටක් හැටියට තියාගන්න අපි මොනතරම් කැපවීම කළාද. මං කිව්වා දුටුගැමුණු රජුන කාලේ ඉඳන් මං ඉස්සෙල්ල ඔබතුමාට කිව්වා එහෙම කරලා අපි ඉංග්‍රීසි කාලේ මෙච්චර අපි මෙවෙලා මේ සිංහල විශේෂයෙන් සහ ත්‍රස්වාදීනුත් 29,000ක් මැරිලා 14,000ක් ආබාධුන මේ ඒකීය රටක් හැටියට තියාගන්න. ඒතර එහෙමනම් මේ අනුකමිටු වල තියෙන වර්තාවලින් ඒක බිඳෙනවා නම් එතකොට ඒ කියන්නේ අපි මේ ආබාධිත වෙච්ච හැට මිය ගෑයට කරන සම්පූර්ණයෙන්ම අසාධාරණයක්. එහෙමනම් ඒකේ රට යුද්ධයෙන් කරන්න හැදුවේ මොකද්ද ප්‍රභාකරන් සංක? යුද්ධයෙන් කරන්න හැදුවේ මේක. මේ යුද්ධයෙන් කරන්න බැරි වෙච්ච එක දැන් තැටියක දාලා මේ රජය දෙන්න හදනවා. දැන් මහාචාර්ය නලින් සිල් ඉතාම ලස්සනට කියනවා යුද්ධය ජයග්‍රහණය කළාට පස්සේ අපිට ඒගොල්ලොත් එක්ක අපේ කොන්දේසි වලට තමයි ඒගොල්ලෝ යටත් වෙන්න ඕනේ. නමුත් අපි යුද්ධය ජයග්‍රහණය කළා දෙමළ මේ බෙදුම්වාදීන්ගේ කොන්දේසින්ට යටත් වෙන්න වෙලා තියෙනවා අපිට. ඒක හරියට හිට්ලර් යුද්ධ දිනාට පස්සේ නාසීන්ගේ කොන්දේසි වලට යටත් වුණා වගේ. අපි මේ වගේ ඉතාම නිවටනියාලු තත්වයකට මොන රජයක්වත් හමුදාවල් නැත්තම් මේ රට පත්කලේ නැහැ. එතකොට මේ සෙන්ටර් පෙරිපෙරි මධ්‍ය පර්යන්තයකේ අනුකමිටියේ කවුද සභාපති? ධර්මලිංගම් සිද්ධාර්ථන්. ප්ලොට් එකේ හිටපු සමාජික අද මන්ත්‍රීවරයා කමක් නැහැ. ඔහු මේක පටන් ගන්නේ කොහොමද? ඔහුගේ නිර්දේශවල පටන් ගැනීම තියෙන්නේ ලංකාවේ ඒකීය භාවය පළාත් සභාවල කාර්යක්ෂමතාවයට තියෙන බාධාවක්. The unitary state of the country is an impediment for the smooth functioning of the provincial council කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒම නම් නිර්දේශයක් විතරයි. නිර්දේශ තමයි මේ නිර්දේශ මතනේ කෙටුම් පද හදන්නේ. නැත්නම් අනුකමිට හයක් පත් කරන්නේ නැහැනේ සංක. ඒකෙන් පරිභාවය ගන්න නැහැනේ. පරිභාවය ගන්නත් පුළුවන්. නමුත් මේක තමයි මේක පාදක කරගෙන තමයි මේ මෙහෙයුම් කමිටුවේ වාර්තාව හදන්නේ. නැත්නම් අනුකමිට හය මොකද මේ සල්ලි විදං කළ මෙච්චර කාලයක් කියලා මෙච්චර අධ්‍යයනය කළා මේක හදන්නේ. ඒතර මේකේ කොහොමද තියෙන්නේ? එතකොට එහෙමනම් ඉස්සෙල්ලා මේකල තියෙන්නේ උදාහරණ කැටියට දැන් බාන්න සංක ඒකී භාවයේ බිඳින හැටි මම කියන්නම්. ඒක තමයි අපි ඒක වළක්වන්න අපි මෙච්චර දඟලන්නේ යන්නේ ඒකයි. මොකද අපි දන්නවා දැන් 13 වෙනි සංශෝධනය අපිට පැටිව කොහොමද කියලා සංක දන්නවනේ. ඇඳිරි නීතිය දාලා හිල්ටන් එකට මන්ත්‍රීවරු ගෙනිල්ලා හෙලිකොප්ටර් එක ගෙනිල්ලා මිනිස්සු මරලා එහෙම තමයි මේක මෙව කළේ අපිට බලෙන් පැටිවේ. ඒකෙන් මේ රට ෆෙඩරල් වෙලා ඉවරයි. පළාත් ආණ්ඩු 9ක් හැදිලා ඉවරයි. නමුත් ඒකී භාවය රැකගෙන හිටියේ දැකින තාමත් ඉන්නේ ජනාධිපතිවරයාගේ විධායක බලයේ ආණ්ඩුකාරතුමා හරහා කටයුතු කරන නිසා මේ ක්‍රියාත්මක කරන නිසා. උදාහරණයක් හැටියට විග්නේශ්වර ඉන්නේ ජාතිවාදී ප්‍රධාන ඇමති. මම ඒ ජාතිවාදී කියන්නේ ඇයි කියලා මම වාට කියන්නම්. ඇයි මේ ජාතිවාදය කියලා කියන්නේ? ඒතකොට ඔහු හෙට දැම්මොත් එමේ නීතියක් සංක හමුදා කඳවුරු ඉවත් කරන්න ඕනේ, කිසිම බුදු පිළිමයක් හදන්න බෑ කියලා නීතියක් ගත්තොත් ආණ්ඩුකාරතුමාට ඒක නවත්තන්න පුළුවන්. මොකද ආණ්ඩුකාරතුමා ඉන්නේ එයාට උඩින්, ජනාධිපතිවරයාගේ නියෝජිත නියෝජනය වාට උඩින්. ඒතකොට මේකේ තියෙන පළවෙනි නිර්දේශය තමයි ආණ්ඩුකාරතුමා ප්‍රධාන ඇමති යටතට පත් කළ යුතුයි. ආණ්ඩුකාරතුමාගේ බලතල අහෝසිකොට ඔහු නාමික ආණ්ඩුකාරවරේ බවට පත් කළ යුතු. ඔහුව පත් කරන්නත් ඕනේ ජනාධිපතිතුමා එයාගේ විමසලා. ඉතින් ඒකෙන් එතකොට එහෙමනම් ඒකේ ඉවරයි. කියන්නේ ඒකේ භාවය ඉවරයි. දෙවෙනි එක තමයි සමගාමි ලයිස්තුව. 13 වෙනි සංශෝධන සංක ලයිස්තු තුනක් හැදුවා. එකක් තමයි පළාත් සභාවට විෂයන්, මධ්‍යම රජයේ විෂයන් සහ සමගාමි දෙමළ. ඒ සමගාමිකේ තමයි ජාතික නිවාසී ඉදිකිරීම, අධ්‍යාපනය, සංචාරක සෞඛ්‍ය, පරිසරය ඔක්කොම තියෙන්නේ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම උතුරු පළාතේ කිව්වොත් අපි මෙතන විශ්වවිද්‍යාලයක් හදනවා කියලා
ඒක කරන්න බෑ උතුරු පළාත්වල. මොකද උසස් අධ්‍යාපනයේ තියෙන සමගාමි ලයිස්තුවේ අපිටම නැගෙනහිර වනයක් තියෙනවා කියලා අක්කර 1000ක ඒක අක්කර 500ක් සුද්ධ කරලා තට්ටු නිවාස හදන්න කියලා නැගෙනහිර පළාතේ ප්‍රධානමිති නීතියක් ගෙනවත් ඒක අපිට නවත්තන්න පුළුවන්. මොකද මේක තියෙන හින්දා ඒක සමගාමි ලයිස්තුවේ තියෙන නිසා. අන්තික තමයි අපිටම උදාහරණයක් හැටියට දැන් දැනට සංකවා දන්නවා ඇති මුස්ලිම්වන්ගේ සමහර කොටසක් ඔක්කොම මේ කියනවා අවුරුදු 12ට අඩු ගෑන් ළමයින්ව බඳින්න ඕනේ කියලා ඒක ආගමේ තියෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ වගේ නීතියක් සමහර කොටසක් ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා. මේ සමහර කොරක කොටසක් පමණ නෑ. ඒ වගේ නීතියක් ගෙනාවොත් ඒක නවත්තන්න පුළුවන්. මොකද විවාහ සෞපැන් ලියාපදිංචික ඔක්කොම තියෙන සමගාමි ලයිස්තුවේ. මේගොල්ලන්ගේ දෙවෙනි එක තමයි සමගාමි ලයිස්තුව අහෝසි කරලා. ඉතින් සමගාමි ලයිස්තුව අහෝසි කරලා ආණ්ඩුකාරතුමා ප්‍රධානමති යටතට ගත්තනම් මේක ෆෙඩරල් වෙලා ඉවරයි. එතකොට මේ ජයම්පති වික්‍රමසිංහ ඒක අහන්න ඕනේ. එහෙනම් මොකද මේ ප්‍රතික්ෂේප කරන්නේ නැත්තේ කියලා. ඉතින් මේක කළොත් එහෙම සංකමේ ජනාධිපතිවරයයි සහ අනිත් අය කියනවා අපි ජනමත විචාරණයකට යන කිසි දෙයක් කරන්නේ නැහැ කියලා. ජනමත විචාරණයකට යන්න ඕනේ නැහැ. දැන් සුමන්දිරම් මන්ත්‍රීවරයා සිංගප්පූ කියලා කියන්නේ මොකද්ද? සිංහලයාට සහ බෞද්ධ භික්ෂුවට අවශ්‍ය කරන ලේබලේ පමණයි. අපි ඔවුන්ට ලේබලේ දීලා අපේ දේ කරගමු. එතකොට ඒකීය කියන ලේබලේ ඇතුලේ ඒකීයකම වෙනස් කරන්න තමයි ධනපති විචාරණය. ඒකීයක තියාගෙන තමයි මේ විදිහට කරන්න හදන්නේ. එතකොට අනිත් එක තමයි බලන්න උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්නත් පුළුවන්. ඒතර උතුරු නැගෙනහිර තමයි සංක අපේ සම්පත් ගොඩක්ම තියෙන්නේ. ඉල්මට නිදිය තියෙනවා පුල්මුඩේ. තිරුකරමලේ වරාය තියෙනවා. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න කොහොමද ශ්‍රේෂ්ඨ කරන තීන්දුවක් තියෙනවා. ඔව් නමුත් 13 වෙනි සංශෝධනේ ඒක තියෙනවානේ. දැන් මේගොල්ලෝ එන්නේ කොහොම හරි මේ 13 වෙනි සංශෝධනයවත් ක්‍රියාත්මක කළ යුතුයි කියලා. ඉඩම් බලතල පොලිස් බලතල. ඔව් ඒතර 13. ඒතර රතන හාමුදුරුව මොනවද කියන්නේ? අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ කියනවා පොලිස් බලතල දෙන්න ඕන කියලා. ඉතින් මම හිතන්නේ ඒ වගේ දේශද්‍රෝහී මේ ප්‍රකාශයක් රතනහාඳුරු වගේ කෙනෙක් කරයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මොකද පොලිස් බලතල දෙනවා කියන 13 වෙනි සංශෝධන පුතුම වහන්නේ මේක මම දාගෙන ආවා. ඒකේ ජාතික පොලිසිය සහ පළාත් පොලිසිය කියලා තියෙනවා. ඒතකොට ජාතික පොලිසිය ඉන්න ඕනේ විග්‍රහණ යටතේ සිවිල් ඇඳුමින් සැරිසලා. තමයි මේක තියෙනවා මේකේ. හරිද? එතකොට සිවිල් ඇඳ මේ කියන්නේ එයා පල්ලේ හර දාලද. එතකොට ඒ පළාත් පොලිසියයි ජාතික පොලිසියයි එන්නේ නියෝජ්‍ය පොලිස්පති යටතේ. නියෝජ්‍ය පොලිස්පති ඉන්නේ ප්‍රධාන ඇමති යටතේ. එතකොට විග්‍රහණ ගත්තොත්ම උදාහරණයක් ඇරෙයට එයාට යටතේ තමයි මේ පොලිසිය සම්පූර්ණයෙන්ම භාරව ඉන්නේ. එතකොට අනිත් එක තමයි එක පළාතක ඉන්න පොලිසියක් අනිත් පළාතකට යන්න බෑ මේ අවසර ගන්න නැතුව. අපි හිතමු දැන් අනුරාධපුරයේ දී කාන්තාවක් දූෂණය කරලා එයා ගියොත් එමේ යාපනයට විග්නේශරන්ගෙන් පර්මිෂන් අරන් තමයි ඒ පොලිසිය එතනට යන්න පුළුවන්. එතන අද විග්නේශරන් කියන්නේ කවුද? සංක විග්නේශරන් කියලා කියන්නේ අද කියනවා එයා සිංහලයාට උතුරේ ඉන්න කිසිම අයිතියක් නැහැ. එයා කියලා කියනවා. නමුත් එයා ඉපදුනේ එයා ගියේ රෝයල් කොලෙජ් එකට. සිංහල සමග ඉගෙන ගත්තා. ඊට පස්සේ නීති විද්‍යාලයට ගියා. සිංහල සමග නීති ඉගෙන ගත්තා. ඊට පස්සේ මහේස්ත්‍රාත් කෙනෙක් වුණා. ඊට පස්සේ උසස් මේ ඉහළ උසාවියේ විනිශ්චයකාරයෙක් වුණා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයෙක් වෙලා අවුරුදු 65ක් සිංහලොස්සමග ජීවත් වෙලා එයා කියන උතුරට ගිහිල්ලා සිංහලයාට උතුරේ ඉන්න බෑ. එයාට මන්දබුද්ධිකය කියන්න බෑ ඩිලාන් පෙරරට. එයාට ජාතිවාදියා කියන්න බෑ හඳුන්නෙත්. එයා කවදාවත් කියනවා මං අහලා නැහැ. අපිට තමයි ජාතිවාදී කියලා මොකද ඒක වැරදි කියන අපිට තමයි ජාතිවාදී කියලා කියන්නේ. අනිත් එක තමයි එයා කියනවා දෙමළ තරුණ තරුණයන්ට සිංහලයෝ බඳින්න බෑ. එයාගේ පුතු දෙන්නම බඳින ඉන්න සිංහල කාන්තාව. එතකොට මේකයි. අනිත් එක තමයි මේක තියෙන අනුකුත් නිර්දේශය තමයි මෙයා විදේශිකයන්ට පවා මේක ඉතාම මේ භයානක දෙයක්. මේක මේ මූලික අයිතිවාසිකම් කියන අනුකමිටියේ තියෙනවා එකක්. බොහෝ අය මේ සාමාන්‍ය ජනතාව දන්නේ අසංක මේක. ඒකේ තියෙනවා තමාගේ ආගම ප්‍රකාශ කිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ බලය ඕනම වැසියෙක්ට තියෙනවා. විදේශිකයන් කියලා නෑ තැනැත්තන් සඳහා. ඕනම තැනැත්තන් සහ පුරවැසියන්ට. ඒ කියන්නේ ඒක ඕනම තැනැත්ත පුරවැසියන් කියන්න ඕනේ නෑනේ. ඕනම තැනැත්ත සහ පුරවැසියන් කියන්නේ විදේශිකයන්ටත් පුළුවන්. ඕනම තැනැත්තෙක්ට. තමාගේ සංස්කෘතිය ප්‍රවර්ධනය කරන්න පුළුවන්. දැන් ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රකාශ කිරීම අතර වෙනසක් තියෙනවා සංක. ප්‍රකාශ කරනවා කියලා කියන්නේ අපි පන්සලක් හදලා කෝවිලක් හදලා ප්‍රකාශ කරනවා. ප්‍රවර්ධනය කරන කියන්නේ මම ඔයාලට සල්ලි දීලා එන්න කියලා කියනවා. දැන් දුප්පත් මිනිසුන්ට ඕන තරම් මුදල් දීලා ශිෂ්‍යත්වය දීලා ආධාර දීලා ගෙවල් දීලා රැකියාව දීලා තමාගේ ඒක තමයි මූලධර්මවාදීන්ව නීතියෙන් තහනම් කරලා තියෙන එකයි. මොකද මේ ප්‍රවර්ධනය කරන්න පුරවැසියෙක්ටවත් බෑ.
නමුත් මේක හැටියට විදේශිකයන්ටත් ප්‍රවර්ධනය කරන්න පුළුවන්. ඒ මොකද වෙන්නේ? ඇයි ඒ කරන්නේ? අපේ සිංහල බෞද්ධ අනන්‍යතාවය මේ රටේ නැති කරන්න තමයි මේ හදන්නේ ඔය ජයම්පති වික්‍රමරත්න. ඉතින් දේශද්‍රෝහී කියලා කියන්නේ මං අන්නේ ඒකයි. දැන් අපි ඔබතුමාගේ අදහස් දක්වීම් දිගටම නිරීක්ෂණය කරාම දැන් ඒකීය භාවය වෙනුවෙන් රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් ඒ වගේම දිනාගත් නිදහස් ස්ථාවර කර ගැනීම වෙනුවෙන් ඔබතුමා දීර්ඝ වශයෙන් අදහස් දක්වයි සියල්ලම හරි. නමුත් ඔබතුමාලගේ කඳවුරට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා. 19 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව එතුමාට නැවත වරක් රටේ ජනාධිපතිවරයා වීමටවත් හැකියාවක් නැහැ. මොකද්ද මේ කරන්නේ? ඔව් ඇත්තම කියනවා නම් සංක දැන් 19 වෙනි සංශෝධනයට මම විරුද්ධ වුණේ. ඔබතුමා විතරයි විරුද්ධ වුණේ. ඔව් මම විරුද්ධ වුණේ එක හේතුවක් තමයි. මේක තවත් හේතුවක්. මොකද පළවෙනි හේතුව තමයි විශේෂයෙන්ම සිංහල බහුතරයට වෙන අසාධාරණය. මොකද 19 වෙනි සංශෝධනයෙන් අපි ඇයි එක දැම්මේ? දැන් සෝභිත හාමුදුරුවෝ මල්වට්ටියක් මේක අතගහන්න කියලා කිව්වේ ඇයි? ඒ මොකද එයා කියන මේ ජනාධිපතිතුමගේ විධාය බලය දියාරු කරන්නට. මේ විධායක බලයේ ජනාධිපතිතුමෙක් ඉන්නවා නම් ඔහු තමයි පොලිස්පතිතුමා පත් කරන්නේ, ඔහු තමයි අගමිනිසුරු පත් කරන්නේ, අභියාචනාධිකරණය පත් කරන්නේ, විවිධ කොමිසම් පත් කරන්නේ. එතකොට එයා තනි තීරණය ගන්න නිසා ඒක වැරදි කියලා තමයි කිව්වේ. නමුත් අද මොනවාද වෙලා තියෙන්නේ? ඒක දීලා තියෙනවා ව්‍යවස්ථාදායක සභාවට. ඒතර ව්‍යවස්ථාදායක සභාවේ දැන් ජනාධිපතිවරයා කියන්නේ සංක මුළු රටේම ජනතාව පත්කරන එක්කනේ. නමුත් අද තීරණ ගන්න කවුද? සම්බන්ධන් සහ රනිල් වික්‍රමසිංහ. සම්බන්ධන් කියන්නේ තිරුකුණාමලේ ආසනයෙන් එන එක්කෙනා, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කියලා කියන්නේ කොළඹින්. එතකොට ජනාධිපතිවරයාගේ බලය දීලා තියෙන්නේ මේ දෙන්නට. එතකොට අනිත් එක තමයි ඒක තෝරනකොට කවුද තෝරන්නේ? විපක්ෂ නායක සහ අගමැතිතුමා තෝරනවා 5 දෙනෙක්. ඒ 5 දෙනා තෝරන්න එයා පක්ෂනායකගෙන් පමණයි යහන්නේ. ඒක ඇහිමක් පමණයි. ඊට පස්සේ ජනාධිපතිතුමා එක්කෙනෙක් තෝරනවා, සුළු පක්ෂ වලින් තව එක්කෙනෙක් තෝරනවා. එතකොට බහුතරය UMP එකේ සහ SLP එකේ ඉන්න බහුතර සිංහල මන්ත්‍රීවරුන්ට එක්කෙනෙක්වත් ව්‍යවස්ථාදායක සභාවට තෝරන්නට බලයක් දීලා නැහැ. අන්න ඒතකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙතනදී කියන්නේ සිංහලයාගේ බලය අහුසි කළ යුතුයි කියන්නේ වෙන්නේ මේක තමයි. මේක තමයි අහුසි කරලා තියෙන පළවෙනි එක. දෙවෙනි එක තමයි මේක පෞල කේන්ද්‍රීය කරකට ගත්ත එකක්. මේක ජනාධිපතිතුමාට දෙවරක් මේ ඉල්ලන්න බෑයි කියලා කීමෙන් මහින්ද රාජපක්ෂව පැත්තකට දැම්මා. අවුරුදු 35ට වැඩි අඩු අයට බෑයි කියලා නාමල් රාජපක්ෂව පැත්තකට දැම්මා. ද්විත්ව පුරුෂිකම තියෙන අයට බෑ කියලා. ඔබතුමා කියන්නේ නාමල් රාජපක්ෂට ඊළඟ ජනාධිපති දුරු කියලා. නෑ නෑ නෑ. ඒ එන්න පුළුවන් යයි හිතන මේ පෞලේ ඊළඟ ජනාධිපතිවරණයට එන්න පුළුවන් යයි කියන සියල්ලක්ම පෞලක් කේන්ද්‍රකරගෙන හදපු ව්‍යවස්ථාවක් කියලා මම කියන්නේ ඒකයි. දෙපාරක් බෑයි කියලා මහින්ද රාජපක්ෂව පැත්තකට දැම්මා. අවුරුදු 35ට අඩුවෙන් බෑයි කියලා නාමල් රාජපක්ෂව පැත්තකට දැම්මා. ද්විත්ව පරිසරිකම තියෙනවා කියලා බැසිල් රාජපක්ෂවයි ගෝඨාභය රාජපක්ෂවයි සමහර ද්විත්ව පරිසරිකම ඇති නැහැ කිව්වා. මේක එකම අඩුපාඩුව තමයි. කථානායක පදවිය තිබ්බෙක් කෙනෙක්ටත් බෑයි කිව්වනම් ඔන්න චමල් රාජපක්ෂත් මේකට අයිති වෙනවා. ඒක විතරක් තමයි ඒක දැම්මේ නැත්තේ. මම හිතන්නේ එතුමා ජනාධිපතිවරයෙක් වෙන්න කිසිම අදහසක් තිබ්බේ නැති හින්දා තමයි. ඉතින් මේක තමයි ඇත්ත. එතකොට ජනාධිපතිතුමාට මහින්ද රාජපක්ෂට දෙපාරක් වෙන තුන්වෙනි පාර ඉල්ලන්න බෑයි කියලා කියවන්න හේතුවක් තමයි එයාට බලපෑම් කරන්න පුළුවන් කියලා. නමුත් එයා දැන් පරාජය වුණා. ඉතින් තුන්වෙනි පාර දැන් බලපෑම් කරන්න බෑනේ. ඉතින් එහෙමනම් එයාට මේ පුළුවන් වෙන්න ඕනේ ඉල්ලන්න. ඉතින් මේක සම්පූර්ණයෙන්ම අසාධාරණ මැතිවරණයක් ව්‍යවස්ථාවක්. ඒක තමයි මම මේකට විරුද්ධ වුණේ. දැන් මම අහපු ප්‍රශ්නේ උනේ ඔබතුමාලා මේ දැන් හිටපු ජනාධිපතිතුමා මතම අපි කියන්නේ ඩිපෙන්ඩ් වෙනවයි කියලා. ඇයි ඒ? නෑ මෙහෙමයි. ජනාධිපතිතුමා තමයි අදට ඉන්න ආකර්ෂණීය නායකයන්. ඒක කාටවත් වළක්වන්න බෑනේ සංක. ඒක දැන් බලන්න. දැන් ඇයි බටහිර රටවල් වලට වැරදුනේ? ලිබියාවේ ගඩාපි පැරදුනාට පස්සේ මිනිස්සු ඇදගෙන ගිහිල්ලා මැරුව හැටි දැක්කනේ. දැන් සදාම් හුසේන්ටත් උනේ ඒකයි නේද? මුබාරක්ටත් උනේ ඒකයි. නමුත් අපේ රටේ ජනාධිපතිතුමා පැරදුනාට පස්සේ මොනතරම් මිනිස්සු එතුමා බලන්න ගියා අදිත. ඒක තමයි ඒක කවදාකවත් මුළු ලෝක ඉතිහාසයේ දේශපාලනයේ වෙච්ච නැති දෙයක්. ඒතකොට ජනාධිපතිවරයා ඇත්ත වශයෙන්ම එතුමාගේ නායකත්වයේ තමයි අපි ඉන්නේ. මොකද එතුමා තමයි දැනට ඉන්න ආකර්ෂණීයම සහ මේ රට ගලවගන්න මේ වසනේ ගලවගන්න පුන එකම නායක හැටියට අපි දකින්නේ මෛත්‍රීපාල මේ අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාගේ ගමන ගැන කියනවා නම් සංක මට කවියක් කියන්න ඉඩ දෙන්න. එතුමාගේ ගමන ගැන එතුමාට මොනතරම් කෙනෙහිලකම් කරනවද? එතුමාට එතුමාගේ ළඟ ඉන්න
මන්තිවරු මොනතරම් හිරේ දානවද, එතුමා මොනතරම් දෝෂාරෝපණය කරනවද, එතුමා මොනතරම් කෙනෙහිලිකම් කරනවද. ඒක ලස්සන ජනකවියක් තියෙනවා, ගමන අවහිර කරන අටියෙන් හූ කිවද මග රකින කෙනෙහි, නගන පාදක පෙරට ඔසවමි සැකෙන් දුරු වී සැනෙහි සැනෙහි, දරණ අදිටන සුපිරි සුදු සිත නිසා යයි අවහිරය වැනෙහි, ගලන වතුරට ගල් ගැහැව්වත් ගඟ ගලා යයි හිනෙහි හිනෙහි. තමයි මහින්ද රාජපක්ෂට ගමනටත් මොනතරම් කැනහිලුන්, මොනතරම් හිවලුන්, කොච්චර කෑ ගැහුවත් මොනතරම් බාධක කළත් අර ගඟක් ගලාගෙන යන වගේ ඉදිරියට යනවා. ඉදිරියේදී මේ වසර විතර වෙන්න ඉස්සෙල්ලා අපි රට ගලව ගන්න හැකි වේ කියලා අපි අතිවශ්‍යයෙන්ම හිතනවා. හොඳයි, කවියට වගේම ඔබතුමා සිනමාවටත් දක්ෂයි. ගාමිණී චිත්‍රපටයට පස්සේ සිනමා නිර්මාණයකට අත ගැසුවේ නැද්ද? නැත්තම් එදා ඔබතුමාත් එක්ක අපි අර ආලෝක උදපාදී කියන ශ්‍රේෂ්ඨ මේ චිත්‍රපටය ගැන අපි කතා කළා. ඒක දැන් ජාත්‍යන්තර මේ ප්‍රශංසාවට ලක් වෙලා ඉතාම හොඳින් ප්‍රදර්ශන වෙනවා. ඉතින් එහි ඉන්න නිෂ්පාදකවරයා තුසිත විජේසිංහත් මම හිතන්නේ ඉතාම හොඳ ජාතික මතයේ ඉන්න දේශහිතාශියෙක්. ඒතර එතුමා මගේ පිටපත ඉල්ලුවා. ඒ පිටපත ඉල්ලලා එතුමා මේ සෑහීමකට පත් වෙන්න ඕනේ, මේකෙන් රටට යම්කිසි පණිවිඩයක් දෙනවාද, මේක යම්කිසි දේශහිතාශී බවක් තියනවාද. එතුමාගේ චිත්‍රපටයෙන් ඉතාම දැඩි පණිවිඩයක් දුන්නනේ සංක. මොකද අපි කොහොමද මේ බුද්ධාගම ආරක්ෂා කළේ, අපි කොහොමද මේ රට ආරක්ෂා කළේ, විශේෂයෙන් මේ වගේ ව්‍යවස්ථාවකින් රට බෙදෙන වෙලකට මේ වගේ අනාගමික රටක් කියයි කියලා කියන්න යනකොට අන්න ඒක ඉතාම වටිනවා. ඉතින් ඒ මිනිස්සු දසදහස් ගාණින් ඒ චිත්‍රපටයේ නරඹන්න යන්නේ ඒකයි. ඉතින් මගේ චිත්‍රපටියෙත් පිටපත ඉල්ලුවා. ඉතින් මම හිතනවා ඒක එතුමා සාහිත්‍යයට පත් වුණොත්, ඒ අනුග්‍රහයක දැක්කොත් ඒක නිෂ්පාදනය කරන්නට මම ඒ වගේ ඓතිහාසික කතා පුවතක්. හැබැයි සාමාන්‍ය සම්ප්‍රදායික ඓතිහාසික කතාවක් නෙමෙයි ඒක, කැලෑවක් මැද්දේ යම්කිසි සත්‍ය සිද්ධියක් මුල් කරගෙන අධිපති පිටපත ඒක ඉවරයි. ඉතින් වාසනාවක් තිබ්බොත් මට පුළුවන් වෙනවා මේ අවුරුද්දේ ඒක නිර්මාණය කරන්න. හොඳයි, අපි ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද අපේ සාකච්ඡාව අවසන් කරන්නට මත්තෙන් ඔබතුමාට යමක් කියන්නට තිබෙනවා නම්? ඔව්, ඇත්ත වශයෙන්ම කියනවා නම් සංකල්, අපි මේ කතා කරන්නේ මාතෘභූමිය ගැන. මම එදත් කිව්වා ඇයි අපි මේ උපන් භූමියට මාතෘභූමිය කියලා කියන්නේ. ඒ මොකද මදර්ලැන්ඩ් මාතෘභූමිය කියලා කියන්නේ මේ භූමියට අපි මවුට වගේම සලකන්න ඕන නිසා. ජනනී ජන්ම භූමිශ්ච ස්වර්ගාධිප ගරීයසි, වැදූ මවත් දිනූ බිමත් ස්වර්ගයටත් වඩා උතුම්. රෂියන් කවියෙක් කියනවා එදත් මං කිව්වේ ඒක, දෑස මගේ මට අහිමි වුණොත් ගීත ඇසිය හැක බිරු හඬින්, සවන් මගේ මට අහිමි වුණොත් අහසේ පෑදේ දුන්න පෙනේ, දෑත මගේ මට අහිමි වුණොත් සාදවලදි රඟපාමි සොඳින්, දෙපා මගේ මට අහිමි වුණොත් මිතුරන් මා ඔසවා යන්නේ, සිරුර මගේ මට අහිමි වුණොත් මගේ මව් බිමේ මා වැල්ලෙන්නේ, මගේ මව් බිම මට අහිමි වුණොත් කුමක් කරමි මා සිතමි හඬා, මගේ මව් බිම මට අහිමි වුණොත් කුමක් කරමි මා සිතමි. අඩ අපේ මව්බිම අහිමි වෙන තත්ත්වයක් තියෙන එකින්ද සමස්ත ජනතාවම එකතු වෙලා රණවරුත් එක්ක එකතු වෙලා අපේ මව්බිම ආරක්ෂා කරගන්න අපි සැදී පැහැදී ඉන්න ඕනේ කියන එක තමයි මේ පණිවිඩය තමයි මට අන්තිමට දෙන්න තියෙන්නේ. හොඳයි, අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ ඇරයුම පිළිගෙන රිය අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතුමන් අද දෙරණ 360ට සහභාගී වීම පිළිබඳව සුපුරුදු විදිහට ලබන සතියේ සමාජ කටගැස්ම දෙරණ 360ෙන් හමු. I bought it.